මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උපකාරාච යානාරී සමානාච සුකේ දුකේ අත්තක්කායිච යානාරී සුන්දරී චානුකම්පිකා ඒවං ධම්මේ සුචින්නානං සදා සද්ධම්මචාරිනං ධම්මචාරී සුකං සේති අස්මින් ලෝකේ පරම් හිචාති පින්වත්නි අද උතුම් බක්පුරු පසළොස්වක පොහෝ දිනයේ ඓතිහාසික හම්බන්තොටුඩ මළල වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ පහළ මළුවේ බෝධිරාජයන් වහන්සේ අභියස තැන්පත් වෙලා සිල්පේ වීගෙන සිටින උපාසක උපාසිකාවන් පෙරමුණේ තබාගෙන දුරබැහැරිඳගෙන නමුත් සම්බන්ධ වන මේ සමූහයේ තරුණ දරුවන් සමග අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔවුන්ගේ ආරාධනය පරිදි මම හිතන්නේ මේ පස්වෙනි වතාවට පමණ අපි මේ දේශනා පීරියක් එක දිගට කරගෙන ආවා. ඒ දේශනා මාලාවේ අද දවසෙත් බලාපොරොත්තු වෙනවා ධර්ම ශ්‍රවණය කරගන්නට. කෙනෙක්ට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම පදයක් අහන ලැබෙනවන ඒක භාග්‍යයක් වාසනාවක්. කලකිනි බුදු කෙනකින් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. මෙදිකිනි මෙසසර දුක නිමවන්නේ සුදනනි කිම වීරිය නොකරන්නේ. මේ ලොවැඩ සඟරාවේ තියෙන ඉතා වටිනා ගාත කවියක්. බුද්ධ දේශනාවට අනුවම සටහන් වෙච්ච කවියක් ගාතාරත්නයක් අනුව සටහන් වෙලා තියෙනවා. කලකිනි බුදු කෙනකින් උපදින්නේ බුදුරජාණන් වහන්සේ නමක් උපදින්නේ කල්ප ලක්ෂ ගන්නක වෙන්න පුළුවන්. සමාධියට වැඩි කාලෙකින් අසංඛ්‍ය කල්ප අසංඛ්‍ය ගුණ බුදුරජාණන් වහන්සේට පහළ නොවෙච්ච බව විස්තර කරලා තියෙනවා. ඒත් පසුගිය කල්ප 90ටම බුදුරජාණන් වහන්සේලා සත් නමක් පහළ වුණ බව විස්තර කරලා තියෙනවා. ඒ තරම් දුර්ලභයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළ වීම. ඒ තරම් දුර්ලභ මේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීම ලැබිච්ච වෙලාවේ බුදුසසුන ලැබුණු වෙලාවේ තවත් වාසනාවක් අපිට ලැබිලා තියෙන දුක කිනි මිනිසත් බව ලැබගන්නේ. බොහොම දුකසේ තමයි මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්න. නිරේ තිරිසම් ප්‍රේත අසුර කියන සතර අපායට වැටිච්ච කෙනෙක් නැවත මනුෂ්‍ය ලෝකට එනවා කියන එක උපමාවක් තියෙනවා. කනකස් බෑවෙක් වියසිදුරෙන් එළිය බලනවා වගේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ තරම් අපහසු දෙයක් තමයි මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගන්නවා කියලා කියන්නේ. ඒ තරම් අපහසුයි. ඒ මොකද අපායට වටුනට පස්සේ නැවත මනුෂ්‍යයෙක් වීම දුෂ්කරයි. ඒ කනකස් බෑවා කියන සතා උරටෙන්නේ අවුරුදු 100කට වරක් අර වියදණ්ඩක් මුහුදට ගිහිල්ලා කුඹුරක සීසාදි ගැලිච්ච එකක් ගඟට ගිහින් එහෙම මුහුදට ගිහින් මුහුදේ පාවිලා තියෙන වෙලාවේ හරියටම කැස්බෑවගේ එක හැයි පේන්නේ ඒ ඇහැටම එකතු වෙලා සිදුරෙන් අහස පේනවා කියන එක වෙන්න පුළුවන්ද? බොහොම අමාරු දෙයක් කියන්න බෑ. ආන්න ඒ වගේ තමයි මේ සංසාර ගමන යද්දි මේක වැරදුනොත් ආයි කවදා මනුෂ්‍යාත්මයක් ලබයිද කියලා හිතන්න අමාරුයි. ඉතින් බොහෝසේ නකුසල් බරිතව පංචකාම ගෝචරව පංචකාමයන්ම සොය සොයා නිතරම ආස්වාද හොය හොයා ඉන්න ගතියන්නේ තියෙන්නේ මේ කාම ලෝකේ. මනුෂ්‍ය ලෝකුණත් එහෙම අද දවස උනත් ගොඩක් වෙලාවට වැඩිපුර වෙලාවක් පෝය දවසේ කියලා නෑ මිනිස්සු පංචකාමයන් සොයන දවස. දැන් ලංකාව ගත්තොත් යන්න බැරි තැන් වලට යන්න යොදාගන්නේ, විනෝද වෙන්න යොදාගන්නේ මේ නිවාඩු දවස විතරයි තියෙන්නේ කියලා පෝය දවසේ තමයි යාල විනෝද සංචාරවල යන්න පවා යොදාගන්නේ. දැන් මේ දවස්වල යන්න බැරි කමක් තියෙන නමුත් ඒත් යන්න බලනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න ඕනේ, අපි සිල්පේ වේගෙන ගුණධර්ම වඩන්න ඕනේ කියලා කල්පනාවක් මේ ජනතාවගේ අඩුයි.
තිබොම ටික දෙනෙක් අපේ සේනාසන වලට උනත් හරි මඩුවෙන් තමයි තරුණ පිරිසක් එකතු වෙන්නේ. ඉතින් අවුරුදු 50 60 පැනපොය තමයි අපේ ඉන්නේ. ඒ පිරිස උනත් නිවන් මඟ දිනු කරගන්න එක අපි සතුටු වෙනවා වාසනාව. ඉතින් අර පංචකාමයන් හොඳට සේවනය කරන්න පුළුවන් වයස දැන් මේ ධර්ම ශ්‍රවණය කරන මේ සමූහයේ ඉන්න පිරිසත් තරුණ පිරිසක්. හැඟීම් ආකල්ප සංකල්පනා බහුල වශයෙන්ම කාමයන්ට රාගයට බරව ගත වෙන 15 වෙන සමයක් තමයි මේ කාලේ. එවැනි කාලයක තමයි අපි මේ උත්සාහ කරන්නේ කොහොමද අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මේ ජීවිතේ වාසනාවන්ත බවට පත් කරගන්නේ කොහොමද කියන එක තමයි අපේ බලාපොරොත්තු. ඒ සඳහා අපි උත්සාහ කරනවා අපි කොහොම හරි මේ ජීවිතේ මනුෂ්‍යාත්ම ලැබුණේ බොහොම දුකකින් නැත්නම් අපහසුතා මැද්දේ ඒ අපහසුතා මැද්ද ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය වාසනාවන්ත කරගන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එමුණ අදත් මේ පොයේ දවසේ ඒකියෝ විදියට ලැබිච්ච බුද්ධ ශාසනය මනුෂ්‍ය ජීවිතය දෙක එකට එකතු කරගෙන මේ දෙකෙන් මෙසසර දුක දුරලන්නේ. දැන් මේ දෙක එකතු වුණාම තමයි කෙනෙක් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නේ. ඒ අමා නිවන් සුව සාක්ෂාත් කරගන්න තියෙන පරම වාසනාව ලැබිච්ච වෙලාවේ සුදන නිකිම වීරය නොකරන්නේ. සත්පුරුෂේනි ඇයි වීරය කරන්නේ නැත්තේ කියලා තමයි අහන්නේ. ඉතින් ලෝවැඩ සංගරා රචනා කරපු ඒ ස්වාමීන් වහන්සේ අහනවා සුදනනි ඇයි වීරය නොකරන්නේ කියලා. තියෙන වීරය කළ යුතු ඒ වීරය කරන්නට අවශ්‍ය ධර්මකාරණා සමූහයක් අපි දිගින් දිගට කතා කළා. ඉතින් අද දවසේ අපි තීරණය කළා විශේෂයෙන් කාන්තා රත්නයක් වන ස්ත්‍රීන් අතර උත්තම කාන්තාවක් වන යසෝදරා උත්තමාවියගේ ජීවිතය ගැන පොඩි හැඳින්වීමක් සහ සිහි කල්පනාවක් කරොත් හොඳයි කියලා. මොකද ගොඩක් අය කැමතියි ඒ වගේ කතාවක් අහන්න තරුණ වයසේදී ඒවා හොඳට හිතට වදින නිසා. මොකද මේ සමූහයන් අතරත් නිතරම කතා වෙන්නේ ආදරය ගැන නිසායි අපිට කල්පනා වුණේ. තවත් සමූහයකට ආරාධනා කරපු වෙලාව මේ යසෝදරා උත්තමාවිය කතාව කියා දුන්නම තියලා හරි සතුටු වුණා. නිසා මේ සමූහයට සතුටු වෙන්න පුළුවන්. මොකද එවැනි කතා අද අපිට ඇහෙන්නේ නැහැ. එවැනි කතන්දර නෙවෙයි ඇහෙන්නේ. ඊට වඩා ආත්පසින් වෙනස් කතන්දර තමයි අද ලෝකේ අපිට තියෙන්නේ. ඒ නිසා මේ වාසනාවන්ත කතාව වාසනාවන්ත ජීවිතයක් ගැන තමයි අද අපි අහන්න බලාපොරොත්තු වෙන්නේ. යසෝදරා උත්තමාවියගේ ජීවිතය ගැන බුදුරජාණන් බුදුරජාණන් වහන්සේම දේශනා කරපු ගාථා රත්නය තමයි මාතෘකා කරගත්තේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාලා උපකාරාච යානාරි යම්කිසි කාන්තාවක් උපකාරාච උපකාර කළාද සසර ගමනදී තමන් වහන්සේට මේ දුර්ලභව බොහොම අපහසුවෙන් ලබාගත යුතු ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගැනීම සඳහා එසේ ලෞතුරා බුදු බව පිණිස උපකාර කර ඒ උත්තම කාන්තාව යානාරි අත්තක්කායේෂ යානාරි අත්තක්කාය අර්ථය කියා දුන්නද යම් කාන්තාවක් සංසාරෙදී. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ වුණත් පාරවර්ධන ලාභලදී අසත්පුරුෂ සේවනය නිසා මේ ස්ත්‍රී රත්නයේ පසුපස ඉඳගෙන පාර කියා දුන්නා. සුන්දරි චානුකම්පිකා සුන්දරයි. ඒ කියන්නේ ලස්සනයි කියන එකත් අවශ්‍යයිනේ. දැන් කාන්තාවක් වුණාම දැන් මූණ බලන්න පුළුවන් වෙන්න ඕන. දකින්න ප්‍රිය වෙන්න ඕන. එහෙම නැති වුණොත් වැඩිපුර දැනෙන්නේ නැති ගතියකුත් තියෙනවා ලෝකේ. ඒ නිසා ඒ ලස්සන කියන එකත් බලනවා. දැන් මනමාලිය බලද්දිත් ඉස්සෙල්ලම බලන්නේ මූණ ලස්සනද. ඊට පස්සේ අනිත් ඒවාත් බලනවා. ඒතර ඒ කරුණු කාරණා සිද්ධ වෙනකොට මේ කියන පුණ්‍යවන්තියත් හැමදෙස්සෙම කියන සුන්දරයි කියලා. සුන්දර ජීවිතයක් චානුකම්පිකා නිතරම වරදට අනුකම්පා කළා. මේ ස්වාමි පුත්‍රයාගෙන් වරදක් වුණොත් අතපසීමක් වුණොත් ඒවට පලි ගැහුවේ නැහැ. වෛර කළේ නැහැ. අපි වරද හදාගෙන ඉස්සරහට යමු කියන සටහන තමයි කල්පනාව තමයි මේ දෙපළගේ තිබුණේ. ඉතින් සංසාර ගමන එනකොට සාරා සංකල්ප ලක්ෂයක් කියන්නේ අපේ දවස් වලින් ගණන් කරන්න බෑනේ. අවුරුදු වලිනුත් බෑනේ. ඉතින් එච්චර කාල එකට ඉරියයි කියන්නේ කොයිතරම් අවබෝධයක් තිබුණාදනේ. සමාහට දැන් අපිට පේනවා අපේ රටේ වුණත් අවුරුදු දෙකක්වත් සමාහට ඉන්න බෑ එකට. ඊට පස්සේ දික්කසාද වෙන්න උත්සාහ කරන රණ්ඩු සරුබ සමාහට මරා ගන්නවා. ඉතින් මෙහෙම වෙන ලෝකික තමයි අපේ බෝසතාණන් වහන්සේට මේ කාන්තා රත්නේ ශ්‍රී රත්නේ යසෝදරා උත්තමාවේ පිහිට වුණා. අනුකම්පා කළා. වරදට අනුකම්පා කළා.
උපකාර කළයි කියනවා. සුන්දරි චානු කම්පිකා අත්තක්කායි ජයාඥානාරි ඒවන් ධම්මේ සුචින්නාන. මේ ධර්මයේ පිරිසිදු හැසිරිච්ච අය සදා සද්ධම්මචාරිණි, හැමදාම ධර්මයේ හැසිරුණු අය ඒවන් ධම්මේ සුචින්නාන සදා සද්ධම්මචාරිණං කියලා. ඒකයි අර්ථය. හැමදාම ධර්මයේ හැසිරුණා. ඒ කියන්නේ සාරා සංකල්ප ලක්ෂ්‍යෙම මනුෂ්‍ය ලෝකයට ආවන ඒ මනුෂ්‍ය ලෝකයේ ධර්මයේ හැසිරුණා. බුදු කෙනෙක් හිටියත් නැතත් අර සංසාර පුරුද්ද නිසා සිල්වත් වුණා, ගුණවත් වුණා. දාන පාරමී ආදී පාරමී පුරා ගන්නට බෝසතාණන් වහන්සේට උපකාර කළා. ඒවන් ධම්මේ සුචින්නාන සදා සද්ධම්මචාරිණං ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච. ධර්මයේ හැසිරෙන්නියට මෙලවත් සැප ලැබෙනවා, පරලොවත් සැප ලැබෙනවා. දැන් මේ කතන්දරයට අපි මුලට යනවනම් අපි සිහි කරන්නට ඕන භාග්‍යවතුන් වහන්සේගේ බෝසත් ජීවිතේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ලැබපු සුමේද කියන පණ්ඩිතාත්ම භාවයට. සුමේද තාපසයන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂයකට පෙර පහළ වෙච්ච දීපංකර කියන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද රමගම් නුවරට වඩින දවසක අහසින් වඩිනවා මේ තාපසයන් වහන්සේ. සමාපත්තිලාභී එරදි බල සහිත මේ තාපසතුමා අහසින් යනකොට දකින්න ලැබුණා මිනිස්සු පාර හදනවා. ඉතින් බිමට බැහැලා ඇහුවා ඇයි කියලා. කිව්වා මේ නගරයට ලෞතුරා බුදුරජාණන් වහන්සේ වඩිනවා. අපි මේ පාර සකස් කරනවා. ඒ භාග්‍යතුන් වහන්සේට වඩි පාර සරසන, ඒ කියන්නේ පුන් කලස් තියෙනවා, මල් අතුරන සව කට්ටියක්, කොඩි දජ පතාක එල්ලන තව පිරිසක් මේ සැරසීමක් කරනවා. ඒකෝර ඇහුව මටත් බැරිද කියලා ඒකට උදව් වෙන්න පුළුවනි කිව්වා. දැන් ඉතින් අහසින් ආවා කියලා දැක්ක නිසා මිනිස්සු හිතුවා මේ තාපසතුමාට එරිදි බලේ මේ මඩ බලක් තියෙන එක වහලා දෙන්නේ අපිට, මල් වලින් වහන්න පුළුවන්. එරිදි බලෙන් මල් ගෙනල්ලා වහන්න පුළුවන් එකෂණේ. කිව්වා එහෙනම් මේක වහලා දෙන්න. ඉතින් අපේ බෝසතාණන් හසේ කල්පනා කළා මට තප්පරයකින් පුළුවන් මේ හිමාල වනයෙන් මල් ගෙනල්ල මේක වහන්න. හැබැයි ඒක මේ නියම උපස්ථානයක් වෙන්නේ. මම දාඩිය වගුරුවල බුද්ධ උපස්ථාන කරන්න ඕන. එහෙම කල්පනා කළා උන්වහන්සේ කුඩයකුත් උදැල්ලකුත් අරගෙන පස් කපමින් දහඩිය වගුරුවමින් මේ වලපුරවමින් හිටියේ. මේ පාරේ හැදිච්ච මඩවලක්. හැබැයි මඩවල පුරවන්න පෙර පේන ඈතින් සවනක් ගන්න බුදුරැස්මාලා විහිදුවමින් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඒ කියන්නේ බ්‍රාහ්ම ප්‍රභාවෙන් කේතුමාලා අලංකාරයෙන් බැබලමින් තබන තබන පියවරක් පාසා තමන් වහන්සේගේ ආනුභාවය නැත්තම් සිරිපතුල් තබන තබන පියවරක් පාසා නිලුම්මල් පිපෙමින් ලක්ෂයක් රහතන් වහන්සේලා පිරිවරාගෙන සඳ පිරිවරාගත් තරුර යනවා. මේ බැබලි බැබලි වඩින්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කරන දැක දැක දැන් කල්පනා කළා දැන් වෙලා මදි. දැන් ඉතින් මේක වහන්න වෙලා මදි. ළඟ ළඟ වඩින. ඉතින් කල්පනා කළා බුදුරජාණන් වහන්සේට මේ මඩ මතින් වඩින්න දෙන්න බෑ. මමත් මේ වගේ ලෞතුරා බුදු වෙන්න කැමති. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතේ පූජා කරනවා. පූජා කරන්න මොකද්ද කළේ? වැතිරුණා. මඩවලේ වැතිරුණා. ඒක අඳුන් දිවි සමක් නේ අදන් හිටි. ඒක ගලවලා ඒක ඇතිරුව මඩේ මත් අතුරලා දණ්ඩ නමස්කාරයෙන් දිග ඇදුනා පිට උඩින් වඩින්න කියලා භාග්‍යතුන් වහන්සේට. ඒ කියන්නේ දැන් හිතන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ ලක්ෂයක් රහතන්සල වැඩියෝ පිට උඩින් ජීවිතේ ඉතුරු වෙන්නේ නැහැ. මැරෙනවා. ඒකට කියන ජීවිත පරිත්‍යාගය. ජීවිත පරිත්‍යාගයෙන් තමයි මේ බෝසතාණන් වහන්සේ වැතිරුණේ. ආන්නේ වෙලාවේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩියද නැහැ. පිටමතින් වැඩියේ නැහැ. හිස ළඟට ඇවිල්ලා නතර වුණා. නතර වෙලා නැවත ශ්‍රාවකයන් දිහා හැරිලා දේශනා කළා, බලන්න මේ ජටාදර තවුසාදියා. මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මෙයින් සාරා සංකල්පලක්ෂ්‍ය ගේතන මම වගේම ලෞතුරා බුදු වෙන බෝසතාණන් වහන්සේ නමක් තමයි මේ ඉන්නේ. දැන් බලන්න නියතිවරණ ලබන්නට මුල්වතාවට කෙනෙක්ට ධර්ම අටක් තියෙනවා. එයින් කිහිපයක් මම මතක් කරන්න. පිරිමි ආත්මෙ ලැබෙන්න ඕන. පැවිදි වෙන්න ඕන. මනුෂ්‍යාත්මය ලැබෙන ඕන. පිරිමි ආත්මයන් ඒ මනුෂ්‍යාත්මය පිරිමි ආත්මයක් වෙනවා. දැන් බෝසතාණන් වහන්සේ පිරිමි කෙනෙක්. හැබැයි මේ බුදුබව පතන මුල්ම කාලේ ස්ත්‍රියක් කියලා ඉඳලා තියෙනවා. ඉති කුමාරි කියලා. ඉතින් පුරාණ ගෞතම කියන බුදුරජාණන් වහන්සේ තමයි අයියා සහෝදරයෙක් වෙනවා. ඉතින් මේ කල්පනාව ඇතුව අබතෙල් පූජා කරලා තමයි ප්‍රාර්ථනාවක් කළේ පිරිමි ආත්මය ලැබලා ලෞතුරා බුදු වෙන්න. බුදු වෙනකොට අබතෙල් වලට කියන නම සිද්ධාර්ථ කියනවා. සිද්ධාර්ථ නමින් ලෞතුරා බුදු වේවා.
තියනෝ සිද්ධාර්ථ ගෞතම නම් වුණා පුරාණ ගෞතම භාග්‍යතුන් වහන්සේ නමත් එතෙන්ට එකතු වෙනවා ඒ අනුව තමයි මේ කල්පෙදී අන්තකල්පෙදී ගෞතම නමින් සම්මා සම්බුදු වුණේ ඉතින් එතන පේනවා ස්ත්‍රී ආත්මයේදී බුදු වෙන්න බෑ ඒ නිසා එතන පතන්නන මුලින්ම ස්ත්‍රියක් බුදු වෙන්න කැමති නැහැ සමහර අම්මල මටත් කතා කරලා අහනවා මේ බුදු වෙන්න ඕනේ සමහර අය කියනවා එපයි කියලා මොකද කරන්නේ සන්නස් මං කෝ කොච්චර හොඳයිද තියෙ මෙතන එකත් කොච්චර කල්පනාවත් ඒ නිසා මේ අම්මා මුලින්ම පිරිමි ආත්මේ පතන්න පිරිමියක් වෙලා ඊට පස්සේ බුදු බව පතන දැන් ස්ත්‍රියක් වෙලා බුදු වෙන්න බෑනේ කවදා ස්ත්‍රී ආත්මෙ මිදෙන්න ඕන එහෙනම් පිරිමි ආත්මෙ ලබලා තමයි මේ බවට බුදු බවට පත් වෙන පෙරම් පුරන් ආවා අනියති විවරණ ලබාගෙන දිගට ආවා එකපාරට ලැබෙන කන්නේ මෙනියති විවරණේ කියන්නේ සත්ත සංකල්ප ලක්ෂයක් සිතින් බුදු බව පැතුවා අට සංකල්ප ලක්ෂයක් වචනෙන් බුදු බව පැතුවයි කියනවා එතකොට 16 අසංකල්ප ලක්ෂයක් පැමිණි බව සඳහන් වෙනවා එතනින් පස්සේ තමයි මේ අවස්ථාව ලැබෙන්නේ දැන් සුදුසුයි දැන් මේ අදහස මුදුන්පත් කරගන්න සුසුයි. ඒතර මේ කල්ප වශයෙන් අසංඛ්‍ය කල්ප ගණනින් පාරමී පුරන් ඇවිල්ලා දැන් මේ මනුෂ්‍යාත්ම භාවයත් පිරිමි ආත්මයත් ලැබලා පබ්බජ්ජා ගුණ සම්පatti පැවිදි වුණා. අශ්‍ර සමාපatti සමෝදානව නැත්නම් සමාපatti ලබාගෙන එරදි ප්‍රාතිහාර සහිතව හිටපු නිසා එතන සුසුකමත් තිබුණා. අධිකාරෝච චන්දතා අධික කැමැත්තක් තිබුණ ලෞතර බුදු වෙන. ඊළඟට ජීවිත පූජා ආත්ම පරිත්‍යාග කළා ඒ වෙලාවෙදිම ඒ වගේම සත්තු සත්තර දස්සන සාස්ෘණාසන මුණ ගැහෙනවා ඒ කියන්නේ ලෞතුරා සම්මා සම්බුදු කෙනෙක් ඉස්සරහට මුණ ගැහෙන්නත් ඕන ඒ වෙල තමයි නියති විවරණයක් දෙන්නේ කවුද ලෞතුරා බුදු කෙනෙක්මයි වෙන කාටවත් දෙන්න බෑ නියති විවරණ දෙන්න බෑ ඕන්න අනියති විවරණ දෙන්න පුළුවන් අම්මට තාත්තට ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් පුතා බුදු වේවා කියලා කියන්න පුළුවන් හැබැයි ඒකලා නියත වෙන්නේ අර වගේ ලෞතුරා බුදු කෙනෙක් ඉදිරියේ සම්මුඛේ නියත වශයෙන් සාරා සංකල්ප ලක්ෂයකින් බුදු වෙනවා කියලා කියපු නිසායි මේකට කියන්නේ නියත විවරණය කියලා. ඒක වෙනස් වෙන්නේ නැහැ. නියත වුණාට පස්සේ ඒ බුදු වෙන කෙනාගේ බුදු බව වෙනස් වෙන්නේ නැහැ. ඊට මෙහාදී වෙනස් වෙන්න පුළුවන්. ඒක අතහරින්න පුළුවන්. නැත්නම් රහත් වෙන්න හිතන්න පුළුවන්. පස්සේ බුදු වෙන්න හිතන්න පුළුවන්. දැන් එදා එහෙනම් මේ මොහොතේ අර මට තිබුණ නිසා බුදුරජාණන් වහන්සේ විවරණයක් දුන්නා. ඒකාන්තයෙන් ලෞතුරා බුදු වෙනවා. එදාට අම්මා තාත්තා වෙන්නේ මේ දෙපළ නම් අපි දන්නවනේ. අග්‍ර ශ්‍රාවකයන්ගෙන එවගේම අග්‍ර මහේසිකාවගේ නම පුතාගේ නම මේ ඔක්කොම කිය. ආන්නේ වෙලා ඉන සුමිත්‍රා කියලා පරිබ්‍රාජිකාව. මෙතුමියත් මහාන් ලයින් පරිබ්‍රාජිකාව. දැන් ඒ කාලේ කාන්තාව මහාන වුණාමත් එහෙමයි. කොණ්ඩේ තියෙන කොණ්ඩේ උඩට බැඳලා අර කසාවත පෙරවගෙන පරිබ්‍රාජිකාව වශයෙන් තමයි වාසය කරේ කැලෑවල් වල. ගම්නගරවල නෙවෙයි ඉඳලා තියෙන කැලේමයි. දැන් නම් කාන්තාවක් කැලේ ඉන්න එක අමුතුයිනේ. බයයිනේ. ඒ ආවේශ වැඩි කාලවල ස්ත්‍රීන්ට කරදර කරන්නේ නැහැ පුරුෂයෝ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මිනිස්සුන් කෙලස් අඩුයි. දැන් ගෑනු කෙනෙක් තනියෙන් දැක්කම නිකන් කෑමක් දැක්ක වගේ. පස්සෙන් යනවනේ. අද කාලේ ඉස්සරේම නේ හරි ගෞරවයෙන් තමයි මේ ආයුෂ වැඩි කාලවල තවක් ස්ත්‍රියක් දිහා බලන්නේ. තව පිරිමියෙක්. නංගි කෙනෙක් දිහා, අක්ක කෙනෙක් දිහා, අම්ම කෙනෙක් දිහා බලනවා. කොහෙවත් මේ පරණ කතාවක ආරංචි වෙලා නැහැ. කාන්තාවන්ට කරදර කරයි කියලා. දඹදිව් තලයේදී. ඒක හැටි. අවුරුදු දහස් ගණන් දැන් මෙතන ගත්තොත් ලක්ෂයකට ආසන්න ආයුෂ තියෙන කාලයන්නේ. දීපංකර දුරේ මාස කිසිම කරදරයක් නැහැ. සුමිත්‍රා කියන මේ කුමාරිකාවත් පැවිදි වෙලා හිටි. එතුමියත් ඇවිල්ලා හිටිය මල් අරගෙන මේ භාග්‍යතුන් වහන්සේට වඳින්න. ආන්නේ වෙලාවේ හිතුණා මේ කියන උතුමන් වහන්සේගේ භාර්යාව වෙන්න මට ලැබෙනවා නම්. අර යසෝදරා කියලා කියපු නම් මට වෙනවා නම්. මම ඒක ප්‍රාර්ථනා කරනවා කියලා තමන්ගේ මල් ටික භාග්‍යතුන් වහන්සේට පූජා කළා. බෝසතරණන් වහන්සේ නමුණු මල් මිටක් පූජා කළා. සුමේද තාපසතුමා නමින් තමයි පූජා කළේ. ඉතුරු මල් මිට පූජා කළා. පැතුවා ඔබ වහන්සේගේ පාද පරිචාරිකාවෙන්ට ලැබේවා කියලා. දැන් ගොඩක් අය පතනවා. හැබැයි පැතුවට ඉටු වෙන්නේ නැහැ. මොකද ඉටුනො වෙන්නේ. ඒ කියන ගතිගුණ ඇතිව නෙවෙයි යන්නේ. ඕන කෙනෙක්ට පතන්න පුළුවන්. ලස්සන පැතුමන්නේ ඔක. බුදු වෙනවා කියලා ආරංචි කරන ගොඩක් කාන්තාවගෙන මමත් එහෙන ඔබ වහන්සේගේ පාද පරිචාරිකාව වෙන්නම්. ඒකත් තමයි රජ සැප ලැබෙනවා. අයික පැත්ත. එහෙමත් කල්පනා කරලා පැතුවට ඒක ලැබෙන්නේ නැහැ. සම හිතින් එක හිතින් සැප දුක විඳින්න කැමති කෙනා සහ සම සීල සම සද්දා ඡාග පඤ්ඤා ඒ කියන්නේ සම සීල කියන්නේ තමන්ගේ ස්වාමියා වගේම සිල්වත් වෙන්න ඕන සම ඡාග කියන්නේ ස්වාමියා වෙනුවෙන් කැප වෙන්න ඕන සම ශ්‍රද්ධා විශ්වාසය තියෙන්න ඕන ඔවුනෝන් ගැන සම පඤ්ඤා තීරණයක් ගන්නකොට පින්කමක් කරනකොටුණත් ඒ ගැන සතුට සිතින් ඒ පින්කම යෙදෙන්න ඕන මෙන්න මේ කාරණාවලදී සමාන වෙච්ච නිසා සහ ලෞතුරා බුදු වෙනකම් පසුපසෙනවා කියලා සෙවණැල්ල වගේ කල්පනා කළ එදා ප්‍රාර්ථනා කරපු වෙලයි බුදුරජාණන් වහන්සේ ඇයටත් විවරණයක් ලබා දුන්නා සුදුසුයි කියලා. එහෙනම් මේ ප්‍රේම කතාව කොච්චර පරණයිද
සාරාංශික කල්ප ලක්ෂයක් පරණයි. මම හිතන්නේ මේ විශ්වයේ මේ ලෝකේ තියෙන පරණම පෙම් කතන්දරේ. කල්ප සාරාංශික කල්ප ලක්ෂයක් පරණයි. දැන් ඉතින් අද කාලේ කතන්දර වගේ නෙවෙයි මේවා හරි ලස්සන කතන්දර. එතනින් පස්සේ ඉතින් කියන්න තරම් දෙයක් නැහැ එදා. කොහොම පැවිදිලා නැටි ඊට පස්සේ තමයි මේ දෙන්න එකතු වෙන්නේ. වරින් වර ආත්මවලදී හමු වෙනවා මේ දෙන්න. ඉතින් හමු වෙගෙන යන සංසාරයේ විශේෂ අවස්ථා කීපයක් අපි අද මතක් කරන්න මතක හැටියට. තව මොකද අපිට අපි දන්නේ ටිකයිනේ. අපි දන්නේ කවුරු කියපු ටිකද? භාග්‍යතුන් වහන්සේ විස්තර කරපු ජාතක කතා සහ යසෝදරා උත්තමාවියේ පිරිනිවන් පාන මොහොතේ කියපු කතා ටික විතර අපි දන්නේ. ඊට කලින් දන්නේ නැහැ කවුරුත් දකින්නේ නැහැ. ඒ විශේෂ අවස්ථා අතරින් බෝසතාණන් වහන්සේ ගැන විශේෂයෙන් අපිට සඳහන් වෙන තැනක් තමයි මේ බෝසතාණන් වහන්සේ බොහොම විරූප වෙච්ච අවස්ථාවක් තියෙනවා. කුස ජාතක. ඔය ගීතයකුත් තියෙනවානේ කුස පබාව තීපුවතක් රසාදර අන්දරයක් නේ රජසුර කුල සිරිතර විරිතට ඔය ආදි වශයෙන් කියනවා. ඔය විවාහ වෙන දවස. දැන් මේ විවාහය කළෙත් හොරාට. හේතුව තමයි මල්ලිය පෙන්නලා තමයි අයිය බැන්දේ. මොකද හේතුව මේ අයිය කුස කියන රජතුමා බොහොම අනුභව සම්පන්නයි පින තියෙන කෙනේ. හැබැයි යා කැවුම් මුණක් තිබුණා. හේතුව කලින් ආත්මික මේ බිරිඳයි ස්වාමියයි දානි දෙනකොට එදා පසේබුදුරේ මහන්සිට පූජ කරපු දානි ටික දැකලා මොකක් හරි ඉරිසියාව තරහක් ඇති වෙලා නෝනත් එක්කම නාපය. ඒක නිසා ඒ තරහට ගිහිල්ලා අර දානි ටික අරගත්තා. අරගෙන මැටි පිරෙව්. පුරවල දුන්නා. පස්සේ තමයි කරුණිකවම දුක හිතිලා ගිහිල්ලා වැඳලා සමාවරම් මේක හරි ගස්ස ගත්තා. හැබැයි හිතුව මේ කාලකන්ණි මිනිහත් එක මම නම් ආයිකතු වෙන්නේ ආන්න තරහක් වෙච්ච වෙලා. පේනවනේ සසරිති. අමනාපුණා. පින් කරන්න කියලා උනේ. ඊට පස්සේ කිව්වා මේ කාන්තාව යොදුන් කීයක් දුර හිටියත් නැවත කැඳවාගෙන එන්නේ මී කියලා ආයෙ දාන්නේ පූජා කළ වැඳලා ප්‍රාර්ථනා කළා. පස්සේ උදේ අරයා පැතුවා මම ඔබ සමග ඉන්නේ ආයි කියලා. ඒකට ප්‍රතිඋත්තර වශයෙන් ස්වාමියා කිව්වා දානේ ආයිමත් පූජා කළ වැඳලා සමාව අරගෙන පැතුවා මේ කාන්තාව යොදුන් ගානක් දුර හිටියත් නැවත කැඳවාගෙන එන්නේ මී කියලා. ඔන්න සපත කරගත්තා. ඒ ප්‍රාර්ථනාව අනුව තමයි කුස කියන ආත්මභාව ඉපදෙන්නේ. පබාවති තමයි මෙතුමගේ නම. පබාවති බොහොම රූප සම්පන්නයි කියන රෑට පහන් අවශ්‍ය නැහැ කියන ගෙදරක ඉන්නවනම් එතුමියගේ ශරීරා ලෝකයෙන් ගෙදර එළිය වෙනවලු. අර කියන්නේ මාගේ පැලේ අඳුරනසන්ට කියලා. මනමාලිකේකින් දැන් මනමාලියොන්ට මේ මං හිතන්නේ නැහැ සොයම්පබානේ. ලයිට් නැහැනේ ඇඟි. අයියලා සන්ලයිට් තමයි ගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා එයාලගේ පබා නැහැ. ඒ නිසා එයාලා ගාන ප්‍රභාව තියෙන එක එක පාට වර්ග ගා ගන්න. නමුත් අර පුණ්‍යවන්තියන්ගේ තිබිලා තියෙනවා ඇඟේම ස්වර්ණ වර්ණ තිබිලා තියෙනවා. මේ ස්වර්ණ වර්ණ වූ ආලෝක සහිත වූ මේ කියන පබාවතිය බොහොම රූප සම්පන්න කෙනෙක්. හැබැයි අර කැවුම් මුණක් තියෙන කුසරජතුමාට කැමති වෙන්නේ නැහැ කොහෙත්ම. ඒ නිසා දානෝ ජයම්පති. විවාහ මංගල ඉඳලා තින් කවුද? දෙවන මනමාලය. නියම මනමාලය. මනමාලය තිරේ පිටුපස. ඉස්සරහා ඉන්න මූණ ලස්සනයි මල්ලිගේ. මල්ලි දැම්ම. කවුද ජයම්පති කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ හැමදාම දුකට සැපට ඉඳලා තියෙනවානේ. අසාදයක් වුණත් උදව්වට ඉඳලා තියෙන. ඒකනේ දැනුත් එකතු වුණේ. ඈ බුදු වුණාට පස්සෙත් ඇවිල්ලා සමාදාන වෙලා කටයුතු කළේ ඒකමයි. ඉතින් ඔන්න උදව් කරා අයියට. මනමාලිව කැන්දන් එන්න උදව් කරා. දැන් හැමදාම මේ මනමාලිව හම්බ වෙන්න යන්න පුළුවන් වෙන්නේ රැට විතරයි. පහන් නිවලා දැන් ප්‍රශ්නයක් වෙනවා. මොකද පහන් නිවට එළිය ඇති නැගේ. අර බෝසතරණන් වහන්සේගේ අනුභවයට ඒව ඉවරට නිෂ්ප්‍රභා වෙනවා. ළඟට එනකොට ඒව නිවෙනවා. දැන් පේන්නේ කවුද ඉන්නේ කියලා ස්පර්ශ විතරයි දැනෙන්නේ. ඔම කාලයක් යනකොට මේ කුසරයිතුමාට ඕන වෙනවා පබාවතිගේ අත අල්ලන්නේ. එලි පිට හැමදාම අහංගෙන්න බෑ. එක දවසක් ඔය අස්සසාලාවේ දැකලා බෙටි වලින් ගහලා තියෙනවා. ඒ වගේ තියෙන විහිළු කරලා තියෙනවා. නමුත් මේ දැක්කට පස්සේ බය වෙන ස්වරූපයක් තමයි තිබුණේ. මොකද්ද හේතුව? පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට මැටි පිරවීම. ඒක නිසා කැවුම් ගෙඩියක් වගේ මූණ. මට මේ චිත්‍රපටියත් බලලා ඇති කට්ටිය. මේ පබාවති සමග සකස් කරපු අලුත් චිත්‍රපටියක් තිබුණා. ඒකෙත් මූණ තිබුණේ වගේ තමයි හදලා. ඒතකොට ඒකෙදි විස්තර කරනවා දැන් මෙයාට ඕන වෙන ඇත්තටම තමන්ගේ මනමාලිව එලිමහනේ දකින්න. දැන් ඉතින් අවස්ථා කීපයක් ලබා දුන්නා. ඒක හරි නෑ. ගිහිල්ලා හැංගුණා මගුල් පොකුණේ. අද කොහොමද අතින් අල්ලනවයි කියලා. නෙළුම් කොළයකින් මූණත් වහගෙන හිටියා. ඉතින් අර ලස්සන මලක් තියෙන නිසා කඩන්න ගිය පාර එක පාරට මම කුස කියලා ඇල්ලුවා අතින්. අල්ලනකොට යකී පැන්නා කියලා දිව්වා. බය වෙලා. බය වෙනෝනේ. අවුද්දන්නේ දැන් මනමාලයා යා කියලා දන්නේ නෑනේ. ඉතින් බය වෙච්ච පාර දුවල ගියා. මාව රැවැට්ටුව කියලා තරහා ගියා. එහෙම බඩු ටික ලෑස්ති කරගෙන පිරිවර එක්කම පබාවති තමන්ගේ නගරයට ගියා. ඊපස්සේ කුසරයිතුමා රාජ්‍ය අත්හැරියා. රාජ්‍ය අත්හැරලා පබාවතිගේ නගරයටම ගියා. ගිහිල්ලා ඒ පබාවති වෙනුවෙන් බැල මෙහෙවර කළා. ඒ බැල මෙහෙවර කරේ ඇයි? ප්‍රේමය නිසා.
බැඳුණු සිත නිසා. ස්පර්ශය ලැබුණට පස්සේ දැන් පුළුවන් කමක් නැහැ වෙනත් ස්ත්‍රියක් වෙත යන්නට. ඒ තරින් අර සසර බන්ධනේ නිසා ඒ බැඳුමෙන් බැඳිලා මුලින් රාජ්‍ය අතහැරියා. ඊළ කුඹල්හලේ වැඩ කරා. මැටි භාජන හැදුවා. ඊට පස්සේ කුස්සියේ වැඩ කරයි කියනවා. කුස්සියේ මේ පබාවතිර කෑම් වියලා තියෙන කුස රජතුමා. පස්සේ කුස රජතුමා මේ කෑම ගිහින් දෙනවා. දුන්නට පස්සේ 16 තමයි අවිල්ල ගන්නෙ. ඉතින් මේ විස්තර වෙලා අන්තිමට සක්දිරයතුමා ගිහිල්ලා ආරුඩ වෙලා රජවරු 7 දෙනෙක්ට පණිවිඩ දෙනවා. මේ කුස රජතුමාගේ දුව ගෙදර අවිල්ල ඉන්න, පබාවති ගෙදර අවිල්ල ඉන්න, මාලිගයට අවිල්ල ඉන්න කුස රජතුමාගේ වෙන් වෙලා මේ සරණ පාවා දෙන එන්නේ වෙන වෙනම පණිවිඩ 7යි. දැන් 7 දෙනා කඳවුරු බැඳගත්ත අවිල්ල මේ ඕන කියලා පබාවති. දැන් බේරගන්න කවුරුත් නැහැ. දැන් තාත්තර කරන් දෙන යුද්ධ ප්‍රකාශ කළ දෙන උඹව 7ට කපලා දෙනවායි කෝ දැන්. හතක් ඇවිල්ලා නිල්ලගෙන ඊට පස්සේ දැන් කවුද පිටරට ඉන්නේ? කුස රජතුමා විතර. අන්න ඉන්නවා කෝ ස්වාමියා. ගිහිල්ලා වැටිලා වැඳ වැටිලා සමාවරන් පිට ඉල්ලපන්කෝ. ඉතින් එනකොට දැන් හිටියේ මඩ තියෙන තැනක වතුර තව දාලා තව මඩ කරගත්තා. ඇයි පබාවතිර කියලා වැඳුම් ගන්න. අයගේ මාන්නේ දුරු කරගන්න. ඉතින් වැඳා. වැඳලා පස්සේ හරි බය වෙන්න එපා. මම ඉන්නකම් කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා සේනා පිරිවරගෙන අහං කුසෝ කියලා නාද කරයි කියන ඒ සද්ද ඇහිලම දුවලා තියෙනවා. 7 දෙනා. පසුපස නොබලා දුවලා තියෙනවා. දුවල යද්දි ජීවග්‍රහයෙන් අල්ලන් ඇවිල්ලා ආඹලා ගෑනුවෙක් නිසා අනේ ආවි. අවන්නේ මේ පබාවතිගේ නංගිල හතක් හිටියා. හත බඳලා දුන්නා. අභිෂේක් කළා. ඊට පස්සේ සක්දි රජතුමා ඇවිල්ලා තමයි මේ ආශිර්වාදයක් කරනවා. ඒ ආශිර්වාදයෙන් පස්සේ අෂ්ටවංක මාණික්කෙන් කරයි කියන්නේ. එතනින් පස්සේ රූප ස්වභාව ඇතුළේ මෙතන විස්තරේදී යසෝදරා උත්තමාවිය අන්තිමට කියනවා ඔබ වහන්සේට ඒ ආත්මයම් තදගතිය පෑවනම් පෑවේ ඔබ වහන්සේගේ අකුසල් විපාක නිසා ප්‍රාර්ථනාව නිසා ඉතින්ද ඔබ වහන්සේ ඉතන් ඇති ඔබ වහන්සේ දීපු කෑම මං කන්නේ නැති කියලා රස කර කර නෑ එහෙම ධර්මයක් ඉස්ත්‍රීන්ට නෑ කියනවා නම් මහත්යකින් වියාගෙන කන්නේ නෑලු නෝනලා සාමාන්‍ය දැන් නම් ඉන්නවා එහි කාලේ නෑ බෝසත්ත එහෙම කරන්නේ නෑ එයා කියනවා 16ට දුන්නලු මට දීපු කෑම 16ට ලැබිච්ච කෑම මං කෑවා ඔබ වහන්සේ බිම නිදා ගන්න කියලා දැනගෙන මම ඇඳේ හිටියේ නෑලු බිම හිටියා දවසක් අර භාජනත් එක්ක පෙරලලා වැටුණාට පස්සේ දුවල ගියාලු බලන්න ගිහින් බලනකොට එකපාරට කෙල ගැහුව මූණට බොරුවට වැටලා තියෙනවා ආන්න බලන්න එතකොට මේ සෙනෙහස තිබිලා තියෙනවා ප්‍රාර්ථනාව නිසා තමයි මේ දෙන්න වෙන් වෙලා හිටියේ ඉතින් ඒ ආත්මය ගැනත් යසෝදරා උත්තමාවි සමාවිලනෝ යම් වරදක් වුණා නම් ස්වාමීනි සමාවෙන්නේ කියලා ඒක ඔබට බලන්න පුළුවන් කුස ජාතක ඉතින් මෙවැනි අවස්ථා තියෙන තවත් අවස්ථාවක් තියෙනවා මේ දෙපළගේ මේ බොහොම රාජශ්‍රීයෙන් ගත කරපු ජීවිතයක් නෙවෙයි ඒ ජීවිතය කුඹල් කුඹල් කරුවන් වෙලා කියන්නේ මැටි භාජන හදන පරම්පරාවක තමයි ඉපදිලා තියෙන්නේ. එහෙම ඉපදිච්ච මේ දෙදෙනා විවාහ වෙලා අර මැටි භාජන හදාගෙන කටයුතු කරගෙන ඉන්නකොට බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් බණ අහලා මේ ජාතකේ නම් කරන බන්ධනාගාර ජාතකය කියලා ඒකට හේතුවකුත් තියෙනවා. ඒක පස්සේ අපිට තේරෙනවා මොකද එහෙම කියන්නේ කියලා. බණහල පැවිදි වෙන්න හිතුවා. එතකොට මේ බිරිඳ කියනවා ස්වාමීනි දරුවා ලැබෙන්න ඉන්නේ ළමය ලැබුණට පස්සේ මූණ බලලා යන්න. ඔන්න ප්‍රමාද කරනවා. දැන් සමීකට සමාවිලුණා අන්තිමට. මේ යසෝදරා රහත් තෙරණින් වහන්සේ පිරිනවන් පාන්නේ. ඉතින් එතෙන්දි කියනවා ඉන්න මූණ බලලා යන්න. ඉපදුනා බලම යා දන ගානකන් ඉන්න නැගිටනකන් ඉන්න අකුරු කියවන ඔහොමම ප්‍රමාද කර කර ඉටි. පස්සේ කල්පනා කළා හැමදාම මේ පිරිමි කට්ටිය ගිහිල්ලා මහණෙනවා. අපිට හැම කස්දාකම් මහණෙන ලැබෙන්නේ අපි ළමයි බල බල ඉන්න ඕන. අපිටත් නිවන් දකින්න ඉපැයි. පිරිමි විතරක් නිවන් දැකලා මදි. අපිත් නිවන් අවබෝධ කරන්නට ඕනේ කියලා කල්පනා කළා. කල්පනා කරලා එතනේ මොකද කරේ මායමක් කළා. අර දරුව පොඩ්ඩක් වඩා ගන්නේ කියලා මම වතුර ටිකක් ගේන්න ඇවිල්ලා කලෙත් තරම් ගියා ගියාම යාවද ආය ආවෙන මේ ගෑණි අදේදෝ හෙටේදෝ කියලා ළමයාත් වඩාගෙන දැන් කල්පනා කරන බලන හරියන්නේ නැහැ අන්තිමට ළමයා එකාතකින් වඩාගෙන අකුල් දෙකෙන් අර සකපෝරුව කරකවකව එකාතකින් මැටි භාජනය හදමින් වැඩ කරලා තමයි මේ දරුව පෝෂණය කළේ ඔක්කොම වැඩ තනියෙන් කරගත්තා අවුරුදු ගණනාවක් පස්සේ ළමයා ලොකු වුණා දෙන්නම ගිහිල්ලා මහනුණා එතකොට කියනවා යසෝදරා උත්තමාවිය ඔබ වහන්සේ දා දාලා ගියේ මමන් නිවන් දකින්න ඕන නිසා නමුත් එදා ජාලිය කුමාරයා ඔබ වහන්සේ වෙනුවෙන් අර ගමන යන්නම් කියද්දි ජූචක බමුණත් එදා සියලුම ණය ගෙව්වා කියලා මම හිතනවා. ඒ පුතා තමයි දර වඩාගෙන සකපූර්ව කරකවලා තියෙන්නේ.
ඒ තමයි රාහුල උත්තමයන් වහන්සේ මේ ආත්මෙදී. ඒ නිසා ඒ ණයත් ගෙව්වයි කියලා හිතනවා. ඒ නිසා ස්වාමීන් ඒටත් මට සමා වෙන්න කියලා තමයි සමාව ඉල්ලලා තියෙන්නේ. සමාව ඉල්ලලා තියෙන්නේ. ඒතර මෙතනදී පේන දේ තමයි මේ අයගේ එකතු වීම සිද්ධ වෙලා තියෙන්නේ ලෝකෙට යහපත පිණිස, ලොවට සෙත පිණිස, අපි හැමෝටම මේ අමා මහ නිවන් දෙන ධර්මයේ දායාද කිරීම පිණිස ලෝතුරා බුද්ධ රාජ්‍යයක් පිහිටවා ගන්නයි පාරමී පුරලා තිබුණේ. එසේ පාරමී පුරාගෙන ආවේ ඒ සඳහා නැතුව වෙන කාම සම්පත් පිණිස එහෙම මේ ජීවත් වෙන්න අදහසකින් විතරක් නෙවෙයි. ඒ යන ගමන නිවන් මඟ සාර්ථක වෙන්න නම් හොඳ සත්පුරුෂයෙක්ගේ ඇසුර අවශ්‍යයි. ඒ සත්පුරුෂ ජීවිතය තමයි මේ යසෝදරා දේවියගේ ජීවිතය. බෝසතාණන් වහන්සේට ඉතා දුකසේ ලැබිය යුතු බුදු බව, ඒ කියන්නේ 16 අසංකල්ප ලක්ෂයකින් හෝ 8 අසංකල්ප ලක්ෂයකින් සිදුවෙන බුදු බව, සාරා සංකල්ප ලක්ෂයකින් සිදු කර ගන්න තරම් වීරිය ඇති කළේ ප්‍රඥාවන්ත උතුම් ජීවිතයක් ගත කරපු නිසායි. පසුපස හිටපු නිසා. ඒ නිසා එවැනි ලෝතුරා බුදු බව මල්පල ගන්වාදු, පාරමිතා වැල ලියලා දුන්, පාරමිතා වෘක්ෂයේ පල දරා දුන් කාන්තා රත්නයක් වෙත්නම් ලොවේ, ඒ තමයි මේ යසෝදරා දේවි. මේ ආත්මභාවයේ අවසානයේදී දෙව්ලොවින් චුත වෙලා දෙපළම ඉපදෙනවා. බෝසතාණන් වහන්සේ ඉපදෙන්නේ කිඹුල්වත්පුරේ. සුදොවුන් පිය රජතුමාට දාව මහමායා දේවිය කුසින්. ඒ සුදොවුන් රජතුමාගේම අමිතා කියන සහෝදරිය නංගිව විවාහ වෙලා තිබුණේ දේවදහනුවර සුප්පබුද්ධ කියන රජතුමාට. ඒ දෙදෙනාගේ දියණිය තමයි මේ යසෝදරා දේවිය කියන්නේ. දෙදෙනාම පිළිසිඳගෙන තියෙන එක දවසක, ඒ වගේ මව් කුසින් බිහි වුණේ වෙසක් පුන් පොහොව දවසක. බෝසතාණන් වහන්සේ ඉපදුණු මොහොතේම කවුරුත් ඉපදෙන්නේ නැහැ. නමුත් ඒ දවසේම තමයි ආනන්ද ස්වාමීන් වහන්සේත්, චන් ඇමතිතුමා, කාළුදාය ඇමතිතුමා, කාන්තකාශ්‍යය, බෝධින් වහන්සේ පහළ වුණේ, සතර මහා නිධාන පහළ වුණේ සහ මේ බිම්බා දේවියත් ඉපදිලා තිනේ දාම එක දවස් ඉපදුණා. ඒ දෙදෙනාටම සමාන ආශ්චර්යයක් ලැබුණා කියන්නේ ඥාති වෙනවනේ. ඇවැස්ස ඥාතිකමක් තියෙනවා. දෙනුවරම බබලුවාගෙන වාසය කළේ. තරුණ වයසට ලැබුණ අවුරුදු 16 සිද්ධාර්ථ කුමාරයා ශිල්ප දක්වලා විවාහයට සුදුසුකම් පෙන්වුවට පස්සේ තමයි අවස්ථාව ලැබුණේ මේ යසෝදරාවගේ අතිනත ගන්නට. ඉතින් එදා විවාහවත් වුණා සංසාරී ප්‍රාර්ථනා අනුව. බොහොම සමගි සමාදානයේ සතුටින් ජීවත් වුණා. අවුරුදු 29 වන වයසෙත් තමයි රාහුල කුමාරයා ඉපදුනේ. සමාරයන එච්චර කල් ඇයි මේ බෝසතාණන් වහන්සේට දරුවෙක් බිහි වුණේ? ඉතින් අහලා වැඩක් නැහැ ඒක. ඒක මොකද්ද? ධර්මතාවයක අභිනිෂ්ක්‍රමණය කරන මොහොතේ ඒකට සුදුසු විදියට තමයි කුමාරයෙක් ඉපදෙන්නේ. ඉතින් එතනින් එහාට ජීව විද්‍යාත්මක කරුණු හොයන්න බෑ අපිට. මොකද ඒ අය දැන් මෙහි ජීවත්ව නැති නිසා අහන්න විදියකුත් නැත. ඒ නිසා අපිට දරා ගන්න තියෙන කියන විදියට ඒක එහෙම තමයි වෙලා තියෙන්නේ. එහෙම වෙනකොට බෝසතාණන් වහන්සේට කිසිම අඩුවක් තිබුණේ නැහැ ජීවිතේ. රම්මේ සුරම්මේ සුබ මාලිගා තුන 40,000ක් වරගණන් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ලස්සන වෙන්න මාලිගේ සේවය කළ දින කාන්තාව පිරිමි නැහැ. ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් කොහෙවත් පේන තැනක නැහැ. මොකද ඔක්කොම අයින් කළා නගරේ. හැබැයි යනකොට දෙවියෝ විසින් මවල පේනනවා මාස 4කට ලෙඩෙක් පේනන එක දවසකට. තව දවසක දෙවියෝ මවල පේනනවා මහල්ලෙක්. තව දවසක මලමිනියක් පේනවා. දැන් මේ තුන දැකලා කල්පනා කරා මමත් ලෙඩ වෙනවා. මමත් වයසට යනවා. මමත් මැරෙන කෙනෙක්. කොහොමද ගැලවෙන්නේ කියලා දැන් කල්පනා කරගෙන ඉන්නකොට තමයි පැවිදි රූපයකුත් දැක්කේ. දෙවියෝ තමයි මැව්වේ මේ ඔක්කොම. මොකද පේන පැවිදි රූප තිබුණේ නැතන. අර කියන කාරණා ඔක්කොම අයින් කරලා තිබුණේ. ඊට පස්සේ කල්පනා කරා මේක තමයි මේකෙන් මිදෙන මග ප්‍රවෘජාව. එදා අදිෂ්ඨාන කරගත් ඇසල පුන් පෝ දවසේ අද රෑ අභිනිෂ්ක්‍රමණය කරනවා. එදාම පණිවිඩයක් කියනවා ඒ වෙලාවෙම යසෝදරා දේවිය පින්වත් පුතෙක් බිහි කළා. රාහුලං ජාතෝ බන්ධන ජාතෝ කියලා තමන් වහන්සේ කටින්ම පිට වුණේ. බෝසතාණන් වහන්සේමයි කිව්වේ. නමතිවේ කවුද? බෝසතාණන් වහන්සේ. වෙල පිට වෙච්ච වචනේ අහගෙන ඇගියෙන් කිව්වා 100ට පියරජතුමාට. මොකද්ද කිව්වේ කියලා පුතා? කිව්වා රාහුල කියලා. රාහුල කියන්නේ මොකද්ද? බන්ධනයක්. නමේ තේරුම බන්ධනයක්. ඇයි බුදු වෙන්න යන්න හිතන් ඉන්නකොට මොන දරුවෙක් බිහි වුණා? දැන් කාලේ තාත්තලා යන්නේ මහාන වෙන්නේ දැන් නෑ. හිතුවා අදම යන්න. නැත්නම් තවත් බන්ධනේ තද වෙනවා. ළමයා තව ටිකක් කල් ඇසුරු කරොත් වැඩි අදරෑම යනවා කියලා මාලිගයට යනකොට කිසා ගෞතමී කියලා ඉන්න කුමාරිකාවක්, එයා ටිකක් කෙට්ටු නිසා තමයි එහෙම කියන්නේ. අර අබ ඉල්ලන් ගිහපු කුමාරිකාව නෙවෙයි මේ, තවත් එක්කෙනෙක්.
එතුමිය නිබ්බුත පද කියලා තියෙනවා. නිබ්බුතා නූන සාමාතා, නිබ්බුතා නූන සාපිතා, නිබ්බුතා නූන සානාරි යස්සායන් ඊදිසෝ පති කියලා. දැන් නිවෙන්න යන ගමනේ නිවෙන ගාථා කිව්වා නිසා මෙවැනි පුතෙක් ඉන්න අම්මා නිවුණා. මෙවැනි පුතෙක් ඉන්න තාත්තා නිවුණා වෙනවා. බිරිඳත් නිවුණා වෙනවා කියලා. ඉතින් ඒවට කියන නිබ්බුත පද. ඒ වහලා අනේ මේ යන ගමන නිවෙන ගමනක් නෙව. ඒ ගමනට මෙහෙම ගාථා කිව්වා කියලා තමන්ගේ කරේ පළඳින්නට ලක්ෂයක් වටින මාලේ ගලවල යව්වා. විසාගෝතමි සතුටු වුණා. මාවත් කැන්දයිද දන්නේ අන්තපුරේට. ඇයි මාලයක් කියවුවා? මොන අන්තපුර දදරෑම යනවා. එච්චරයි. ඊට පස්සේ සිරිතක් තියෙන රජවරුන්ට නිින්ද යනකම් නටන කට්ටි. ඒක තමයි රජ සැපයි කියන්නේ. මොකද රජකම සැපේ. දැන් අපිට සාමාන්‍ය ගවල නටන කවුරු හරි ඉන්න නිින්ද යනකම්. ඒ රූප පෙට්ටිය දැම්මොත් නටන මිසක් TikTok දැම්මොත් නටන මිසක් වෙනමකුත් නැහැනේ. නටන අය නැහැ. මෙතන එහෙමනේ වාදනය කරන්න වෙනම කාන්තාව, නටන්න වෙනම, ගයන්න වෙනම. අතපය මෙරිකන තව කට්ටි ඉන්නේ. දැන් බිසව පැත්තක ඔක්කොම වැඩ කරලා දෙන්න අර සේවිකාවට. ඒ පිරිමි නැහැ කියන්නේ මොකෝ? පිරිමියෙක් මුණ ගැහෙන්නේ නැහැ. කෙලින්ම ඔක්කොම කරන්නේ ස්ත්‍රීන්මයි. ඉතින් ඕකටයි කියන්නේ රජ සැපේ කියලා. දැන් රජ වෙන්න මරා ගන්නෙ මොකටද? ඕව ගන්නනේ. දැන් උනත් එහෙමනේ. දැන් රජවරුන්ටත් පුළුවන් ඕන්න. ඒක ප්‍රසිද්ධ වේදිකාවේ කරන්නේ දැන් නම්. නමුත් ඕන තරම් අර තිරේ පිටපත තියෙනවා. ඕව සැප තමයි. නේද? කරගන්න බැරි දෙයක් නැහැ නේ බලයට. එනම් මෙතන ධාර්මිකවයි අපේ බෝසතාණන් සැපකින්ද. හැබැයි එදා කිසි කල්පනාවක් නැ නැටුම් බලන්න. ඔහේ නිින්ද ගියා එපා වෙලා. නිින්ද ගියා. ඉතින් නිින්ද ගිහිල්ලා ඉන්නකොට අනිත් කට්ටිය කල්පනා කරා අපි ඉතින් නටල වැඩක් තියේ. අපි රාජකුමාරය නිදිනව. අපිත් පොඩ්ඩක් ඇලවෙමු නිදාගමු කියලා අර තියෙන තබ්ලා උඩයි, සිතාර උඩයි කට්ටිය එහෙම ඇලවිලා ඉන්නවා දැන්. මහරෑ මැද්‍යම රාත්‍රිය ඇහැරුණා. ඒ වෙලාව බල්ලා තමයි ඇහැරෙන්නේ. යන්න හොඳ වෙලාව බලන්න එපා. රෑ 12ට තමයි පැනල යන්න හොඳම වෙලාව. ඔක්කොම නිදි වෙලා. ඉතින් බලනකොට අමු සොහන වගේ ඇයි. එක්කෙනේ නන්දොඩ වන්න, තව කෙනෙක් ගොරවනවා, තව කෙනෙක්ගේ කෙල බේරෙනවා, තව සමහරුන් ඇඳුම් උඩ ගිහිල්ලා හැමේ ගිහිල්ලා. දැන් ඉතින් ඔක්කොම අර රාජකුමාරිකාව දිව්‍යාංගනා වගේ සැරසිලා පාට උලාගෙන මේ නෝන්ලගේ මොකදලා තියෙන්නේ? පාට දිය වෙලා. පාට දීවුනම කැතයි නේද? ආන්න. දැක්කේ අමු සොහන වගේ. සිව් බබ් මේ භවයම ගිනිගෙන දැවෙනවා වගේ දැනුණා. දැම්ම අභිනිෂ්ක්‍රමණය කරනවා කියලා චන්න ඇමතිට කතා කළකෝ කන්තකසු සූදානම් කරන්න කියලා. ඔය බන්ධන තදර දැම්මා කියන එක කියන්නේ පුටුවක් තියෙනවනේ වාඩි වෙන්න අස්සයි පිට උනේ. ඒක හොඳට තදර බැඳලු. එතකොට දැනගත්තු අද තමයි මගේ පැතුම් මිටි වුණ දවස. කවුද හිතුවේ? කන්තක හිතුවා. එයා ආයේ ඊතර කරවන්න. අර අන්තිම ගමන එක්ක යන එයා ඉපදුනේ එදා. අද මගේ පැතුම් මිටි වෙනවා කියලා හයියෙන් හේසාරව කරා. ඒ හේසාරවේ දෙවිවරු ඇහෙන්නේ නැති වෙන සැලැස්සුව. නැත්තම් ඒක ඇහුණා නම් ඔක්කොම නැගිටිනවා. ඇහුන්නේ නැහැ. එයා සතුටින් හිටියද වලි ගෙවන්නවා නම් දැන් අද හරි වැඩේ. අද මට යන්න ලැබෙන මගේ ගමන. චන්නත් ලෑස්ති වුණා. එයාල එහෙල ඇස්ති නැතර බෝසතාණන්සේ පොඩි ගමනක් ගියා. කොහෙද ගියේ? අර සංසාරිකටම ආපු කාන්තාව ස්ත්‍රී රත්නේ බලන්න. ඒ අසෝදරා දේවි. තාම පුතාව දැකලා නැහැ. අද ඉපදු. බලනකොට කාමරේට දොර යටිනකොට අම්මගේ තුරුල්ලේ ළමයා නිදි. රාහුල කුමාරය අර පහන් එළියෙන් බබලි බබලි පේනවා. දැන් ළඟට ගිහින් මේ දරුව වඩා ගන්න ගියොත් දේවිය හැරෙනවා. දේවිය හැරුණොත් කතාව දිග් ගැස්සෙනවා. එයා යන්න එපයි කියන එක නෑ. නමුත් ලේසියනේ නොකිය ගියා නේද? ඒ වගේ උත්තමාවියක් බාධා නොකරයි. නමුත් හොඳයි කිව්වා, හිතුවා නොකියා යෑම. ඒක නිකන් නොකියාම එදා ඇසල මහේ සඳ ඇති පාය. නොකියාමකෝ රෑක ගියේ මා. මොකද එයා වරන් ගිහින් බුදු වෙන්න බැරි නිසා තමයි නොකිය ගියේ. නැත්ත කියලා කියනවනේ අර අපි අසේ අපිට යන්න තිබුණා. එහෙම ගිහින් බුදු වෙච්ච අවස්ථාව නැහැනේ. හරි දැන් මේ අවස්ථාව ටිකක් ආවිස අඩු කාලයක්. දැන් ඉස්සර නම් දේවියත් පස්සෙන් ගිහින් තියෙන කොහෙට වන්න වෙයි. මගුල් විනට ඉස්සර ගිහින් තියෙන්නේ. අච්චර දුර පැනලා යන්න ඕනේ නැහැ. මොකද ආවිස වැඩි. දැන් ආවිස අඩු නිසා තමයි දැන් කොහමද? දැන් උනත් අපිට දෙන පැනලා යන්න මහණෙනවා. කියලා යන්න බෑ. මොකද ආවිස අඩුයි තේරෙන්නේ නැහැ. ඉතින් දේවියෝ බලලා දොර ළඟ ඉඳගෙන අර කුමාරයාගේ මූණ බලලා පුතේ උඹවත් ඔබ වගේ සියලු සතුනුත් දරුවන් කරගෙන සසරින් එතර කරන ඔබවත් සසරින් එතර කරවන්න යනවා කියලා අදිෂ්ඨාන කරගෙන පස්සර අඩිය ගත්තා. එළියට වැඩම කළා. අසුපිට නැගුණා. වැඩම කළා. පස්සර අඩිය ගත්තා. එළියට වැඩම කළා. අසුපිට නැගුණා. වැඩම කළා. එදා වැඩම කරපු ගමන පහ පුදුමයි. ඔය
දොරටුව පවා දෙවිවරු ඇරලා දුන්නා කියනවා. ඊට පස්සේ තමයි අනෝමාගන්තිරේ ඉතිරිලා නිරංජන නදියෙන් ඉතර වෙලා ওই විදියට ගිහිල්ලා ඒ ගඟෙන් එහා පැත්තට අස්සය පිටින් පැනලා අතින් තමයි තීරණය කරේ දැන් පැවිදි වෙන සුදුසුයි කියලා. කඩුවෙන් කඩුවෙන් හිස කෙස් ඉඳලා අහසට දැම්මා. මම ලෞතුරා බුදු වෙනවා නම් මේ කෙස් අහසේ රැඳේවා. හරියටම සක්දි රජතුමා විල කරඬුවකින් මේ කේස් ටික පිළිගෙන ගිහින් දැනුත් දෙව්ලොව තියෙනවා මේ චෛත්‍ය සිළුමිණි මහා සෑය ඉඳන් කරා. තාම තියෙන්නේ මොනවද දෙව්ලොව? බෝසතාණන් වහන්සේගේ ගිහි කාලේ කෙස් වැටිය. ආන්නේ සිළුමිණ කියන්නේ ඒකටයි. ඒ වගේම බෝසතාණන් වහන්සේගේ රජ සලුපිලිත් අහස දිසි කළා. ඒවා සලුමිණි සෑය තියෙනවා බ්‍රහ්ම ලෝකේ. සුද්ධාවාසේ ඒ බ්‍රහ්ම ලෝකේ තමයි වැඳුම් පිදුම් කරන්නේ ගිහි සලුපිලිවල. පැවිදි වුණා. කන්තකසුයි චන් නැමැතිම යනවාද? ආවරණ තර යන නොපෙරනා මාණ්ඩන කොට රස්සය දුකට අනේ මගේ ස්වාමියා නැවත දකින්න ලැබෙන්නේ නැහැ කියලා ලය පැලි මරණයට පත් වෙලා කාන්තක දිව්‍ය රාජයා නමින් දෙව්ලොව පහළ වුණා. අර ප්‍රාර්ථනා ඉෂ්ට වුණා ඉතින්. පසුව නිවන් අවබෝධ කළ බව සඳහන් වෙනවා. ඒ විමාන වස්තු ප්‍රකරණයේ තියෙන විස්තරයක් මේ කාන්තක දිව්‍ය පුත්‍රයා ගැන. ඉතින් ඒක තමයි පිහිට. මේ විදියට පැවිදුණාට පස්සේ අසෝදරාවට ආරංචි වුණා ස්වාමියා දැන් ඇඳේ සැතපෙන්නේ බිම තමයි නිදාගන්නේ. එතුමියත් කුඩා මිටි ආසනවල සැතපුණා. ආරංචියක් ලැබුණා. මේ බෝසතාණන් වහන්සේ ආහාර ගන්න රැයට උන්වහන්සේ එක වේලයි වළඳන්නේ. මෙයත් කෑම කන්න එක නතර කළා. කෙස් වැටිය කපා දැම්මයිකෝ තමන්ගේ කෙස් වැටියත් කපා දැම්මා. සලුපිලි ඉවත් කළා. කසාවත් දරනකෝ මෙතුමිය ගෙදරින් දැම්ම කසාවත් පෙරවගා. දැන් අර යන පැවැත්මට සමාන එකක් ගෙදරින් යන්න බෑනේ දරුවෙක් ඉන්නවා පොඩි. ඒ නිසා ගෙදරින්දන් හරි සමාන වෙනවයි කියලා අර ටික ඔක්කොම කළා. ඉතින් රජවරු රජ කුමාරවරු ඇවිල්ලා ආරාධනා කළා අපිත් එක්ක එන්න කියලා. අර කාත් එක්ක ගියාද? ගියේ නැහැ. ඒ නොගියන් හිටියා. පසු අපේ බුදුරජාණන් වහන්සේ පාරමී සපුරලා සයවසකට පසු දුෂ්කර ක්‍රියාවෙන් අනතුරුව තමයි ලෝතුරා බුදු බවට පත් වුණේ. වෙසක් පුන් පොහෝ දිනේ ලෝතුරා බුදු වෙලා නැවත වැඩම කරනවා අවුරුද්දකට පස්සේ හරියටම කිඹුල්වත් පුරයට. ඒ වැඩම කරපු දවසේ වෙස්සන්තර ජාතකයේ දේශනා කළා. එදා තමයි ඒ ඥාතීන් තෙරුවන් සරණ ගිය දවස. එසේම දෙවනි දවසේ ආරාධනා කළේ නැ දානට. ඒ නිසා සියලු බුදුවරුන්ගේ සිරිත අනුව බෝසතාණන් වහන්සේ වැඩම කළා පිණ්ඩපාතේ. ගයක් ගයක් පාසේ පිණ්ඩපාතේ යනකොට 20,000 අසංගරුවන පිරිවරාගෙන යසෝදරා දේවිය තමයි දැක්කේ මුලින්ම උඩුමහන්තලේදී. මේ රාජලීලාවෙන් අස්වරතේ නැගිලා ගිහිපු වීතිවලම දැන් පාත්‍රයක් අරගෙන හිඟා කනවායි කියලා. ගිහිල් තාත්තට කිව්ව කේලම. ඔන්න ඔබේ පුතා මේ හිඟා කනවා. අර පුතාටයි 20,000 රහතන් වහන්සේලා දාන ටිකක් දෙන්න බැරිද? ඇයි දානේ හදනවා? දන්නේ නැහැ. ආරාධනා කරන් දන්නේ. ඊට පස්සේ අර සලුව අඳින ගමන් දිව්වා කියන්නේ. ලැජ්ජයිනේ. ගිහිල් වැඳලකෝ අනේ ස්වාමීනි ඇයි අපිට ලැජ්ජ කරන්නේ? ඔබ වහන්සේ මේ මෙතන රාජලීලාවෙන් ගිහිපු පාරේම ඇයි හිඟා කන්නේ? අපේ වංශයේ කිසිම කෙනෙක් හිඟා කවලා රජතුමනි ඔබේ වංශය. ඒක රාජවංශනේ. මේක මගේ වංශය. මේ මොකක්ද? මේ බුද්ධ වංශය. බුදුවරුන්ගේ සිරිත නම් ගයක් ගයක් පාසා පින්නි සිඟා වැටීම. ඒ නිසා මේ චාරිත්‍රය බුදුවරුන්ගේ සිරිතයි. උත්තිට්ඨේ නප්පමච්චේය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සීති අස්මින් ලෝකේ පරම්මිච. නැගී සිටි වීරයන් මේ ධර්මචර්යාව යෙදෙන්න. එහෙම කෙනාට මෙලවත් සැපයි පරලොවත් සැපයි. ගාතාරත්න දෙකක් දේශනා කරන පාරමැද එක රත්නයක් ගාතාවක් අහලා සෝවාන් වෙනවා තාත්තා. දෙවෙනි ගාතාවෙන් සකදාගාමි වෙනවා. පසුව මහා ධර්මපාල ජාතකය අහලා අනාගාමි වෙනවා. මරණ මංචකයේදී බුදුරජාණන් වහන්සේ වැඩම කළා දේශනා කරපු ධර්මය අහලා රහත් වෙනවා. අරිහත්ත්වයට පත්වලා දවස් 7ක් සමාපත්තිය ඉඳලා තමයි සුද්ධෝදන රජතුමා පිරිනිවන් පෑවේ. ආයිප දුන්නේ නැහැ පිරිනිවන්ට. ඒතර තාත්තර සැලකුවා. එදා දෙවනි දවසේ අනිත් බිසෝවරු ඔක්කොම ඇවිල්ලා වැඳා. මාලිගයට වැඩියට පස්සේ හැබැයි යසෝදරාව ආවේ නැහැ. හිතුව මේ බෝසතාණන් වහන්සේ මාත් එක්ක මෙච්චර කල් සසරේ එකට ඇවිල්ලා මේ ජීවිතයේ විශ්වාසව ඉඳලා මට නොකියම ගියානේ. තද හිතක් නෙති. ඒ නිසා මගේ යම් ගුණයක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ මගේ මාලිගයට ඇවිල්ලා මාව බලයි කියලා ගියේ නැහැ. ඒ අදහසින් හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් කෝකටත් හොඳයි කියලා අගසව් දෙනමඩක් කතා කරලා තාත්තරත් එන්නේ කියලා තනියෙන් ගියේ නැහැ. චෝදනාවක් නැහැ එතකොට. නැත්තම් මේ නෝන බලන්න ඔන්න බුදුරජාණන් වහන්සේ තනියෙන් ගියා අදින්න කට්ටිය කතා හදනවනේ. දැන් කල් හද්දාව නැහැ. ඒක හදාගත්තේ නැහැ. බලන්න උන්වහන්සේ මොකද කරේ? අරණ බිරිඳ බලන්න ගියේ අගසව් දෙනමත් පිරිවරා පියතුමාවත් කැටු. යනකොට මොනව වෙන්නේ නැත්. අනේ අවුරුදු 7කට පස්සේ දැක් උච්චර ආදරෙන් හිටපු දෙන්නේ. දරා ගන්න බැරුණ අශෝකයේ ඒ නිසාම අඬා වැළපීගෙන ගිහිල්ලා සිරිපතුල් අල්ලගත්තා. ගොබ්මස් තද කර අල්ලගෙන
ඔළුව තියාගෙන මූණ තියාගෙන සිරිපතුල් දෙක උඩින් අඬන්න පටන් කවුද එහෙම අඬපු කෙනෙක් කියන්නේ ස්ත්‍රීන් අතර කිසිම කෙනෙක්ට බෑ පුරුෂයෝ නම් ඕනතරම් සිරිපතුල් ස්පර්ශ කරලා ඇඳලා තියෙනවා මේ ශාසනේ රජවරු ඕන කෙනෙක්ට අවසර තියෙනවා නමුත් ස්ත්‍රීන් ගිහිල්ලා කරලා නැහැ ඒක ලැබුව එකම කාන්තාව තමයි ගිහි කාලෙත් ස්පර්ශ කරලා තියෙනවා බුදුනාට පස්සෙත් ස්පර්ශ කරලා තියෙන්නේ ඒ යසෝදරා උත්තමාවියම පමණයි ඊට සුදුසුකම් තියෙනවා වැඩ කරලා තියෙන්නේ උපකාර කරලා තියෙන්නේ ඇඬුවේ දුක නිසා ඒක අඬන්න දුන්නේ නැත්නම් ලය පැලී මැරෙනවා කියන වෙලාව ඒක නිසා බුදුරජාණන් අනිත් පැයට අතින් සංඥා කරලා අඬන්න දුන්නා අඬ ලිවරුණා දැන් සිහියාවේ මේ අල්ලන්ගින් ලෝතුරා බුදු කෙනෙක්ගේ පා දෙකක් ඉක්මනට ලැජ්ජාවෙන් පස්සටලා බිම් බලන් හිටියා ආන්න එතකොට සුද්ධවන රජතුම කල්පනා කළා මගේ ලේලි ගිය අතින් වරද්දක්වත් උනක් දන්නේ නැහැ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ පැවිදුණාට පස්සේ මගේ ලේලි කොණ්ඩෙ කැපුවා කසාවත් පෙරෙව්වා අර විස්තරය කියලා දුන්නා රජවරු ගොඩක් ආව විවාහ කරගන්න හැබැයි ඔබ වහන්සේ ගැන හිත හිතා හිටියා විවාහ වුණෙත් නැහැ කිව්වා රජතුමනි ඒක පුදුමයක් අරුමයක් නෙවෙයි කිව්වා මම ලෝතුරා බුදු වෙන ඇය රහත් වෙන ඔබත් නිවන් දකින මේ ආත්මයේදී මට විශ්වාසවන්ත වීම ගැන කවර කතාද සංසාරයේ කිඳුරු ආත්මිකදීත් ඇය මටම විශ්වාසව සිටියයි කිව්වා කිඳුරු කියන්නේ තිරිසන් ආත්මය මිනිස්සේ නෙවෙයි ආත්මය ඒ කියන්නේ කිඳුරන්ගේ හැටි තමයි කිඳුරු කිඳිරියංගනාවියෝ ඉන්නේ ඔය 12 පාරවල් ළඟ දිය ඇලි ළඟ මොහොදේ තමයි ඉන්නේ ඔය කියන්නේ ඉතින් මෙයා දෙන්න ඉඳලා තියෙන්නේ බොහොම සතුටින් කිඳුරා බටනාලා වාදනය කරන කිඳුරිය නටනවලු එතකොට මේ බරණස් රජතුමා ඇවිල්ලා ලස්සනට කිඳුරිය අයිති කරගන්නතලා අර කිඳුරට විද්දා විසීතලේ ඇදගෙන වැටුණා වයවෙච්ච පාර කිඳුරිය දුවල ගිහිල්ලා කන්ද උඩ හැංගුණා ආරාධනා කළා කළා මාලිගයට යන් අගබිසෝ කරන්න ආවේ නැහැ පස්සේ බැරිම තැන ගියාට පස්සේ තමයි දුවලගෙන ඇවිල්ලා බලලා සත්‍යක්‍රියා කරලා තමන්ගේ ස්වාමියව සුවපත් කරගත්තා කියනවා ඒ කවුද චන්න කිඳර ජාතකයේ එතෙන් තමයි මේ ගාථා රත්න දේශනා කළෙත් ඒ දේශනාව අහලා අර ශෝකයක් යම් තාක් තිබුණා ඒ ටිකක් නැති වුණා අනේ සසරෙදිත් අපි එහෙම ඉඳලා තියෙනවා මම විශ්වාසවන්තද තියෙනවා දරුවෝ දන් දෙනකොට දහස් ගණනක් ඒ දරුවන් වෙනුවෙන් කැප වුණා ඒවත් අනුමෝදන් වුණා දුක්ුණේ සාප කළේ නෑ ඒවට උදව් කළයි කියලා ගොඩාක් ගුණ කිව්වට පස්සේ යසෝදරා දේවියගේ හිතත් සතුටු වුණා පසුව අපි දන්නවා මහා ප්‍රජාපති ගෞතමී මෑණියන් වහන්සේ පැවිදි වුණා පිරිසත් එක්ක ගිහිල්ලා ඒ වෙනකොට රාහුල කුමාරයා හත් වෙනි දිනේම පැමිණලා පැවිදි කළා දෙවනි දවසේ දී නන්ද කුමාරයා පැවිදි කළා ටිකෙන් ටික අර ඥාති පිරිස පැවිදි වුණා අන්තිමට රජගෙදර ඉතුරු වුණේ යසෝදරා උත්තම විතරයි. ඒ නිසාම ගිහිල්ලා ප්‍රජාපති ගෞතමින් වහන්සේ හැම වෙලා පිරිවරි පැවිදි වුණා කියලා. දහසක් කුමාරිකාවන් සමග තමයි ගිහින් තියෙන්නේ. ඒ දහස තමයි පිරිවර වුණේ. ඒ දහසක් භික්ෂුණිනුත් යසෝදරා භික්ෂුණින් වහන්සේ සමග තමයි වාසය කළේ. බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න යනවා ප්‍රජාපති ගෞතමී රහත් තෙරණිය සමග. ඊට පස්සේ කියන බුද්ධ මාතාවනි. නැත්නම් මේ බුද්ධ පතිවෘතාවනි. දැන් වෙලාව හොඳයි. ප්‍රමාද වෙන්න එපා. මේ බුද්ධ ශාසනය ලැබිලා තියෙන අප්‍රමාද වෙන්න නැහැ කියලා ධර්මයේ කියාතු. කමඨහන් වැඩුවා. දිවස්ලාභීව. පෙරවිසු කඳ පිළිවෙල දන්නා නුවණින් අග්‍ර වෙලා තමයි එතුමිය අරිහත්ත්වයටපත් උනේ. ඒ කියන්නේ කාටවත් බෑ සාරා සංකල්පලස්සය අතීත බලන්න. ශ්‍රාවකයන්. පුළුවන් එකම එක්කෙනා යසෝදරා උත්තමා විතරයි. මොකද නියති විවරණ ලැබුණ දවසනේ. ඒ නිසා පෙරවිසු ජීවිත දකින්නගේ අග්‍ර වුණයි කියනවා මේ කියන යසෝදරා රහත් තෙරණින් වහන්සේ. තවනමක් තියෙනවා. බද්ද කච්චායන රහත් තෙරණිය. මොකද හේතුව? මුළු ශරීරයම රත්තරන් පාට. කච්චායන කියන්නේ රත්තරන් වලට. එතුමිය එහෙම වාසය කළා සවැත් නුවර හිටිය එතනත් රජවරු ඇවිල්ලා වස් මේ පූජා කරන නිසා ආයි රජගහ නුවර වැඩි එතනත් එහෙමයි. විශාලා මහනුවර තමයි අන්තිම නුවර වැඩි. ඒත් 7,707ක් රජවරු යුවරජවරු විසවරු ඇවිල්ලා කුටි හදලා දීලා සෙනසුන් හදලා දීලා නිතර සත්කාර කළා. අවසානේ කල්පනා කළා මම ඉපදුනේත් බුදුරජාණන් වහන්සේ බෝසත්ණන්හස්සම එක දවසෙමයි එකට පින් කළ නිසා එක දවසෙම තමයි අපේ පිරිණිවනත් වෙන්න ඕනේ. නමුත් එක දවසක වෙන මරණ දෙකක් ලොවට දරන්න බැරි නිසා මම කලින් පිරිණිවන් පාන්න ඕන කියලා අවුරුදු 78 දී තමයි එතුමිය ඒක තීරණය කළේ. ඒ තීරණය කරද්දීම පොළොව සැලුණා කියනවා. ඒ වෙලාවේ ඇවිල්ලා අර භික්ෂුණීන් දහස අහනවා අනේ ආර්යාවනි පොළොව කම්පා වුණා ඇයි ඒ කියනවා. මං සිතුව සිතවිල්ලන් නිසා මොකද අදරෑ පිරිනවන් පානවා. දැන් අර ප්ලෑන් කරලා සැලසුම් කරලා මැරෙන්න යන්නේ නැහනේ. අදරෑ හිතුන අදරෑ මොකද බය නැහනේ. රහත් වෙලානේ. මැරෙන්න බයද? නෑ අදරෑ යනවා. පිරිනවන් පානවා. නිකන් ගමනක් යනවා. ඔය එහෙනම් අපිත්
අදම පිරිනම් පාන අපි ඉතින් එකට ආපුවයි දහද දහසම කිව්වා කියලා එහෙනම් අපි අවසර ගමුකෝ කියලා භාග්‍යතුන් වහන්සේ වෙත ඇවිල්ලා වන්දනා කළකෝ ස්වාමීනි ඔබ වහන්සේත් එක්ක සසර ගමනේ සාරා සංකල්පලක්ෂයත් මම පසුපස හේවණල්ල වගේ ආවා දරුව දන් දෙන්න උදව් කළා දන් දාන පාරමිතා පුරනකොට දානි හදලා දුන්නා සිරුලකින් යද්දි මම සිරු රැක්කා පැවිදි වෙනකොට මමත් පැවිදි වුණා ප්‍රඥාව වැඩුවා එකට වීරය කළා එහෙම ආපු ගමනේ ඔබ වහන්සේ ලෝතුරා බුදු වුණා මම රහත් වුණා අද මේ අන්තිම රාත්‍රියයි ස්වාමීනි අදින් පස්සේ අපි දෙන්න ආයේ හමු වෙන්නේ නැහැ ආයි මුණ ගැසිල්ලක් නැහැ ජීවිතේ සංසාර ගමනේ අදින් අවසාන ඒ නිසා සිරිත තමයි පිරිනිවන් පාන ඕනම කෙනෙක් අවසාන මොහොත සමාව ගන්න මොකද ආයේ කවදාවත් හම් වෙන්නේ නැහැ අයි ওই පරණ මොන හරි පළහිලව තිබුණා නම් ඒවට සමාව ගන්න සාමාන්‍ය රහතන් වහන්සේලා අතින් වරදක් වෙන්නේ නැහැ නමුත් සිරිතක් විදියට සමාව දෙන්න කියලා සමාවිල්ලුව අර කියු කතන්දර කිය කියා තමයි සමාවිල්ලු කුස ජාතකයේ පබාවති වෙලා මම තද ගතියක් පෑවා සමාවෙන්න බන්ධනාගාර ජාතකේ පැනලා ගිහින් මහනුණා සමාවෙන්න ඔය කියන එක කියනවා එතකොට කියන ඔබ වහන්සේ හොරුන්ට අවුවෙච්චලයි මම මගේ ජීවිතේ කැප කරලා මගේ කරපරන් ආභරණ විකුණලා දීලා ඔවුන්ට බාර දීලා ඔබ වහන්සේ බේරගෙන තියෙනවා සත්තුන්ට ඔබ වහන්සේ ගදුර වෙනකොට මම පැනලා ඔබ වහන්සේ බේරගෙන තියෙනවා ඔබ වහන්සේ නොයෙක් වැරදි කළා රජතුමාට අවුවෙච්චලයි මම ඇප වෙලා ඔබ වහන්සේව බේරගෙන තියෙන එක කතාවක් කියනවා මණිචෝර ජාතකේ මේ මණිචෝර ජාතකේ මේ දේවිය බොහොම රූප සම්පන්නයි ස්වාමියත් එක්ක ගමේ යනවා කරත් නැගිලා ඉතින් රජතුමා හිටිය රජතුමා මේ නුවර පැදකුණු කරන ගමන් දැක්ක මේ කාන්තා බලනකොට හරිම ලස්සනයි හිත ගියා දැන් අහන්නකෝ සස්වාමික දස්වාමික දස්වාමික නම් ගන්න පුළුවන් රජතුමා සස්වාමික නම් නීතියෙන් තහනම් අයියෝ මොකද මේ ස්වාමියා තමයි ඉස්සරහින් ඉන්නේ කිව්වා දැන් ප්ලෑන් එකක් ගැව මොකද්ද මේ හොරකමක් දාලා බොරු වරදක් පටවලා මරමු කියලා මොකද කරේ රජතුමාගේ මැනික ගිහිල්ලා ඇංගෝ කරත් හංගල හොයනකොට අහු වුණා ආ මේ ඉන්නේ හොරා කියලා අල්ලගෙන ගිහිල්ලා දැන් දන් ගෙඩි හිස තියන් එන හිස කපන්න ඉක්මනට කපන්නත් ඕනේ වැඩි වෙලා ගියෙත් නැහැ අනේ මේ සුජාතා දේවී කියලා නම කියන්නේ මෙතුමිය කල්පනා කරා මගේ ස්වාමියා නිරපරාදේ මම නිසයි මැරෙන්නේ යන්නේ කිසි වරදක් නොකරපු මේ ස්වාමියා බේරගන්න ලෝකෙ දෙවියෝ නැත් මම මේ පතිවෘතාව රැකපු කෙන ජීවිත කාලේ මගේ පතිවෘතාව බලයෙන් දෙවියෝ ඇවිල්ලවත් මගේ ස්වාමියා බේරගනිත්වා කියලා විශ්වාසයෙන් ප්‍රාර්ථනා කළා පඬු පුල්ලස්සුන කම්පා වුණා උණු වුණා එවෙලෙම ආවා ඒ රජතුමාව ගෙනලා දංගෙඩිය දිව්වා අර ස්වාමි පුත්‍රයා ගිහිලා සිංහාසනේ වඩා හිඳියා ඒ කියන්නේ එතකොට කඩුව උස්සලා ඉවරයි උස්සලා ගතුමා රජ වුණේ කවුද සුජාතාවගේ පතිවෘතා බලයෙන් ස්වාමියා රජ වුණා කිව්වා මම එහෙම ඔබ වහන්සේ බේරගෙන තියෙනවා මොන බලෙන්ද පතිවෘතා බලයෙන් මෙරුණේ කවුද දේව්දත් තෙරුණාස් ඒ ජාතකේ නම හොඳට මතක තියාගන්න මණිචෝර එවැනි ඕන තරම් කතා තියෙනවා ස්වාමීනි කියන්න වෙලාව නේ කියන්න බෑ කියලා ඉවර වෙන්නේ නැහැ ඔබ වහන්සේගේ නුවරට විශේෂයෙන් පිරෙන අතර මටත් පේනවා මට මෙහෙම පේනවා ඔබ වහන්සේට කොහොම පේනවද ඒවා කී කී ඉන්න බෑනේ බුදුසසුනක තුල බණ කියන්නත් එපා ඒ නිසා ඉතින් කතන්දරේ පෙම් කතන්දරේ ඇති නේද ඒතර අවසන් වුණා කවද්ද අවසන් වුණේ 78 වෙනි වියේදී තව අවුරුදු දෙකක් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඒ හැමෝටම කලින් අවසන් කරා සසර ගමන රාහුල මහරහතන් වහන්සේ අවුරුදු 46 දී. ඒ කියන්නේ ඒක ගණන් කරලා බලන්න පුළුවන් 29යි 46යි. එතකොට 77ක් වගේ ඒ ආසන්න කාණත් තමයි අපිට එන්නේ 75ක් නේ 75ක්. එතකොට බුදුරජාණන් වහන්සේට අවුරුදු 75 තමයි රාහුල ස්වාමීන් වහන්සේ පිරිනමන බෑ. කොහෙදද? තවුල්සා දිව්‍ය ලෝකයේ දෙවියන් අතරදී. ඉතින් මෙවැනි මහා පුණ්‍යවන්ත ජීවිතය ගත කරපු යසෝදරා උත්තමාවිය වන්දනා කළ අවසර ඉල්ලපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මතක් කළා යසෝදරාවනි ඔබ වැනි කාන්තාවක් තවත් මේ ශාසනය පහළ වෙන්නේ නැහැ. ආයි දකින්න ලැබෙන්නේ නැහැ. ඔබ නිහතමානී බව නිසා සහ මට තියෙන ගෞරවය නිසා කවදාවත් ප්‍රාතිහාර්ය පාල නැහැ. නිසා මේ කාන්තා ලෝකෙට ආදර්ශයක් වෙන්න ප්‍රාතිහාර්ය දක්වන්න කියලා අවසර දුන්නා. ඒ වෙලාවේ ඉතින් වන්දනා කර කර සත්තලක් ආහාර නැගලා ගුරු රාජ බෙස්මවාගෙන ඇත් විස්මවාගෙන වඳිනවා සාදුකාර දෙනවා බ්‍රහ්ම විස්මවාගෙන කියනවා මේ වෙන කවුරුන් නෙවෙයි ගිහි කල සිද්ධාර්ථ කුමාරයාගේ පති නැත්නම් භාර්යා යසෝදරා ඒ මමයි කියලා මුළු සක්වලට ඇහෙන්න කතා කරලා තියෙනවා මිනු ඔය සියලු ජනතාව බලන් ඉඳලා තියෙනවා දෙවියෝ බලන් ඉඳලා තියෙනවා කාන්තාව සතුටුලා තියෙනවා විශ්‍රියක් වෙලා මෙච්චර දෙයක් කරාද අපිටත් එසේම ලැබේවා කියලා කොච්චරයි පතන්නේ නැද්දනේ මෙවැනි ජීවිතය
ඉතින් මට විස්තර කරන්න වෙලාව මදි දැන් වෙලාව අවසන් වෙගෙන යන්නේ ඒ නිසා එවැනි ප්‍රාතිහාර්යක් කැමති අයට පුළුවන් කියවන්නට පූජාවලියේ තියෙනවා යසෝදරා උත්තමාවියගේ පරිනිර්වාණ පූජා කතා ඒකේ සඳහන් වෙන මොන වගේ ප්‍රාතිහාර්ය පිළද්ද යසෝදරා දේවිය නැත්නම් යසෝදරා රහත් ත්‍රිණින් වහන්සේ පාලා පිරිනිවන් පා වදාලේ කියලා ඉතින් ඒ දහස මෙදා රාත්‍රියේ පිරිනිවනටපත් වුණා අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේදී උපවර්තන සාල උද්‍යානයේ යමාසල් රුක් අතරෙදී පිරිනිවන් පෑදේ. එදා බුදු වැස නිමුණා. ලෝකයා සතුරු දහන් වුණා. ඊට පෙර තමයි යසෝදරා රහත් ත්‍රිණින් සසරින් සමුගත්තේ. ඉතින් ජීවිත දෙකක් එකට ඇවිල්ලා හරි විදියට ලස්සන විදියට සුන්දර විදියටම තමයි අවසන් කරගත්තේ. ආයි කවදාවත් අපිට හම්බ වෙනවද මේ දෙපළ? කොහෙදිවත්? කොයි හන්දියකදිවත්? පාරකදිවත්? නෑ හම්බ වෙන්නේ. හම්බෙන්න විදියක් නෑ මොකද ගමන අවසන්. එහෙනම් අපිත් මේ පතනව නම් මොන හරි ප්‍රාර්ථනා අපි පතන්න ඕනේ අපිටත් මේ ගමන අවසන් කරගන්නම ලැබේවා. මේ සම්බන්ධකම් මේ පළහිලව් මේ ප්‍රේම කතා මොකටද? නිවන් දකින්න. ඒකට උදව් වෙන්න. ඉතින් ඒක තමයි අපි ගන්න ඕන ආදර්ශය. එහෙනම් යසෝදරාව කියන කවුරු හරි ඉන්නවනම් එයා හිතන්න ඕනේ මමත් ඒ වගේ ජීවිතයක් ජීවනවා. නැතුව ඒ ලැබෙන සැප ගැන හිතලා යසෝදරා වෙන්න යන්න එපා. දුක් විඳගෙන සැප දුක විඳගෙන යන්නට තමයි එවැනි උත්තම චරිත පහළ වෙනවා. අනාගතෙත් පහළ වෙයි, අතීතෙත් තිබුණා. ඉතින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් එවැනි උත්තමාවියක් ඉන්නවා. අනාගතෙත් පහළ වෙයි. එහෙනම් මේ උතුම් චරිතයට අපගේ වන්දනා වේවා. මොකද්ද ගුණය? පතිවෘතාවමයි. ස්වාමියා හැර වෙන කෙනෙක් ගැන හිතින් හිතලා නැති උතුම් ගුණයමයි. ඒ දෙපළගේ සමගි සමාදානය අපි අපේ ජීවිතවලට ආදර්ශ කරගන්නට ඕන. අද මේ බොහොම වේගවත් කාමයන් පසුපස දුවන ආදර සම්බන්ධතාව තමයි අපිට පේන්නේ අන්තර්ජාලය හරහත්. ලෝක සමාජය රට පුරා බැලුවත් ලෝකෙ පුරා බැලුවත් මෙහෙමනි අවංක සම්බන්ධතා හරි කලාතුරකින් තමයි අද හම්බ වෙන්නේ. ඒ නිසා අපි හිතන්න ඕනේ අන්න එහෙම අවංක කෙනෙක්, සිල්වත් කෙනෙක්, ගුණවත් කෙනෙක්, ධර්මයේ හැසිරෙන කෙනෙක් අපිටත් ලැබෙනවා නම් කොච්චර වාසනාවක්ද. සමහර පවුල් තියෙනවා මහත්තයා බේබද්දා නෝන තමයි උදව් කරන්නේ. ඒ කියන්නේ හපන්න ජාති හදලා දෙන්න ඕන ගිහිල්ලා. ඇයිද මගේ මිනිහනේ විරුද්ධ වෙන්නේ නෑ. අනුකම්පා කරන බිරිඳන්න මොකද්ද කියන්නේ? ඕවා කරනවා නම් මං ගෙදරින්නේ නෑ. මම යනවා යන අපේ ගෙදර කියලා අන්න සැරෙන් හරි කියලා. අය මාතුබරියාගේ ලක්ෂණයන්නේ සැරෙන් හරි කියලා හදාගන්න බා. නැතුව මහත්යෙන් හැම ජරා වැඩම දහදුරා වැඩම් මගේ මිනිහනේ කියලා අනුමත කරන්නේ නැති ස්වභාවය තමයි මාතුබරියාගේ ලක්ෂණය. පුතෙක්ට කරන සැලකිල්ල තමයි නෝන කරන්නේ. මේ මගේ පුතා එහෙම හිතන්නේ මොනවත් තේරෙන්නේ නැහැ කියලා අන්න කලකනවා. ඒ වගේ තමයි කියනවා යසෝදරා එක වතාවක. තව වතාවක තෝ බගිනිබරියා. බගිනිබරියා කියන්නේ යා මේ නංගි අයියා වගේ. ඒ කියන්නේ ලොකු අයියා පුංචි නංගි කොහොමද ගෙදරින්? අන්න ඒ විදිහේ ජීවිතයක් තමයි උතන කියන්නේ. එවැනි භාර්යාවත් ලෝකේ ඉන්නවා. එයාලා හොඳයි. හොඳයි කියන්නේ හරි ලැජ්ජාශීලීව ගෞරවයෙන් තමයි තමන්ගේ ස්වාමියාට කතා කරන සමහර අපිටත් එන අයිය කියලා තමයි කතා කරන්නේ. ඒ අයියා කතා කරන්නේ බිරිඳට නංගි කියලා. ඒතකොට එතන කෙලින්ම අපිට වෙනවා මේ දෙන්න බගිනි බරියා මේ බිරිඳ. ඇයි ඉතින් වචනෙම කියන්නේ අයියා කියලා නේ. ඒතකොට එයා කැමති අයියා කියන්න මෙයා කැමති නංගි කියන්න. එහෙනම් මේ නංගිලා මේ අයියලත් එහෙම කරගන්න කැමති. ඊට පස්සේ සකී බරියා. අයිය දෙන්නට එයා වෙනස්. යාළුවෝ වගේ. අපි සමාන වයසක වුණාම ඔය විදිහට තමයි හැසිරෙන්නේ. මොකද ඒ දෙන්න එක පන්ති වෙන්න පුළුවන්. දැන් අපිත් එහෙම මේ අද්දගෙන් මට තියෙනවා අපේම පන්තියට ජෝඩුවක් විවාහ වුණා. හැබැයි දෙන්නම ගැලපෙනවා. රූපෙන් අග්‍රය දෙන්න. ඉතින් වයසත් එක සමානයි. දැන් ඉතින් තාම ජීවත් වෙනවා සමගි. ඒත් අපිට කියන්නේ තියෙන අන්න සකී බරියම කොයිකට එක පන්ති හිටියේ 6 වසරින්ද තාමත් ඉන්නවා නේද? එතකොට ඒක සකී බරියා කියන්නේ දුර ඉඳන් එන යාළුවෙක් පිළිගන්න අනිත් යාළුවා යන්නේ කොහොමද? එහෙමලු යන්නේ ස්වාමියා පිළිගන්න මේ බිරිඳ. අර කරට අත දාගෙන වගේ එහෙම තමයි ඉන්නේ යාළුකමට වගේ. ඕන දෙයක් කියන්න පුළුවන්. රහස් නැහැ. යාළුවා. අන්තිම එක්කෙනා දාසි බරියා. ගැහුවත් බැන්නත් වදහිංසා කළා දාලා යන්නේ මහත්තයා. ගුටි කාගෙන වැඩ කරගෙන දාසි වගේ වළං හොදගෙනනේ රෙදි හොදගෙන ඔක්කොම වැඩපල කරගෙන ඉන්න බිරිඳක් ඉන්නවා. යාට කියනවා දාසි බරිය. තව තුන් දෙනෙක් ඉන්නවා. කවුද? චෝර බරියා, වදක බරියා, සාමි බරියා. එයාලා යන්නේ අපාය. මහත්තයා ඉක්මවා යනවා. එයාට හොරාට වැඩ කරනවා. සාමියාගේ ධනෙ වෙන පුරුෂයන්ට දෙනවා. එයා හොඳට කනවා. මහත්තයා දෙන්නේ නැහැ. අර කියන ගොඩාක් අතිගුණ, නුගුණ, අගුණ තමයි තියෙන්නේ. වදක බරි වදම දෙනවා. වචනෙන් වද දෙනවා හැමදෙස්සෙම.
ක්‍රියාවෙන් වද දෙන සැපයක් නම් නැත. එහෙනම් මේක කාරණේද කියනවා යසෝදරා දේවිය වදක බාරියාවක් වෙලා නැහැ කවදා. චෝර බාරියාවක් වෙලා නැහැ. ස්වාමි බාරියා ඒ කියන්නේ ගෙදර වැඩ කරන මහත්තයා නෝන තමයි පුටුවටලා ඉන්නේ. ලොකු නෝනා. එතකොට ඒකයි විස්තරේ මොකද්ද? අයියා බාරියා නැත්නම් ස්වාමි බාරියා කියන්නේ ගෙදර මහත්තයා තමයි නෝනා. ඈ මහත්තයා තමයි නෝනා. නෝනා වෙන්නේ කවුද? මහත්තයා. පැටලිලා තියෙන්නේ. එතකොට වියන්නේ මහත්තයා. රෙදි හොදන්නේ වැඩට යන්නේ නෝන. එතකොට ඉබේට මෙයා ස්වාමි බාරියක් බවට පාතන එයා ඉසුරුමත් බව එයාට තියෙනවා කියන දේ තමයි මහත්තයා හිටු කිව්වොත් ඉන්න ඕන. හෙල්ලෙන්නවත් බෑ. නැත්නම් ගහන. එහෙම කියනවා. එයා යන්නේ තපායි. එහෙනම් කියන පරණ විස්තරවල කියනවා ස්වාමියාට උදේ හවස වැඳලා තියෙන පරණ බාරියව. ලංකාවෙත් එහෙම. දැන් ඉතින් මහත්තුරු පසඟ පිටුවා නෙවෙයි. දණ්ඩ නමස්කාරයෙන් වඳින්න නැති ටික විතර නෝන්ලට. ඒ තරම් කරදරයි. කියන දේ අහන්නේ නෑ බයයි හරි බයයි. සිල් ගන්න එපා හොයිටු කිව්වොත් යන්නේ නැහැ. පින් කරන්න එපා කිව්වොත් කරන්නේ නැහැ. කවුද කියන්නේ? අර නෝනා කියන්නේ. නෝනා කියන එකක් තමයි නෝනා කියලා ඉන්නවා ඉතින්. එහෙනම් එහෙම වෙලා තියෙන්නේ මොකද? අධර්ම රාගය නිසා. හැබැයි අතීතය ගැන කල්පනා කරද්දී ස්වාමියාට වඳින්න එක හොඳ සිරිතක්. දැන් අපි උනත් දැකලා තියෙන අපේ අම්මලා හැම වඳින අවුරුද්දට. හැබැයි අවුරුද්දට එකපාර. ආයි වඳින්නේ තාත්තා. අම්මා වඳින එක පාරක් තාත්තා 385 වඳිනවා මම හිතන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් පවුල් ලෝකතා විස්තරේ. ඒක නිසා මේ කාරණාව අපි හිතට ගන්න ඕනේ. විශේෂයෙන් මේ ආච්චිලා නම් දැන් ඉතින් වැඩේ පහු කරලා ඉන්නේ. දැන් මේක අහන් ඉන්නවා අපේ තරුණ ළමයි පිරිස. ඉතින් ඒ අයට පුළුවන් මේක ආදර්ශ කර ගන්නට ජීවිතවලට කවුරුත් කැමති මාතෘකාවක් මම හිතන්නේ. යසෝදරා දේවිය ගැන කවියක් තිබුණත් හරි ආසාවෙන් අහනවා. ගීතයක් තිබුණත් අහනවනේ. ලාදලු බෝපත් සීමෙන් සැරණසේ යසෝදරා දේවි ඌලනු බාවනු බැරි තැන රහසේ ඇඬුවා පෙර සංසාරේ ඇසුර මතක් අපි ගැන නෙවෙයි කියන්නේ කවුරු ගැන යසෝදරා දේවි දැන් ඉතින් මේ ඉන්න යසෝදරා ලඬන්න යන්න එපා තාම හම්බුන්නේ නැහැ නේ එහෙම කෙනා විස්තරයක් ඒ නිසා මේ කියන කාරණේ යසෝදරා දේවි ලාදලු බෝපත් හොමි දලුනේ හිමින් අර ഘോഷානේ හරි අහිංසකද හිමින් අරලා තියන්නේ කාටවත් වදයක් දිලා නැහැ සමහර අඬනවා ගම දෙවනත් වෙන අඬන්න ඕන අනේ කාටවත් ඇහෙන්නේ නැති වෙන්නේ පව් නේද හිමින් නැරලද හොඳයි එහෙමනම් මෙවැනි චරිතයක් ගැන අහනකොට අපිට උනේ මොකද්ද අපේ හිතත් නෙවුණා දැන් ගමේ රටේ කාන්තාව ගැන කතා අහනකොට මොකද අපේ හිතට වෙන්නේ පත්තු වෙනවා තරහ යනවා හැබැයි යසෝදරා දේවි ගැන අහනකොට පුදුම දෙයක් තියෙනවා අපේ හිත නිවෙනවා අහන අයගේ හිත නිවෙනවා ඉතින් මගේ අත්දැකීමක් තියෙනවා මම මේ කතා ගැන හරි දක්ෂයි ඉස්සරනා දැන් කොහොමද වන්දා ඉස්සර ඒවා කියලා මේ ලංකාවාසී කාන්තාව ගොඩක් අඬවපු කෙනෙක් මම 2009 දී. ඉතින් අඬපු අය ගොඩක් ඇවිල්ලා මේ සම්බන්ධලා පින්දහම් කළා. තාම යසෝදරා වෙන්න කවුරුත් නම් ආවේ නැහැ. මම ඉතින් බුදු වෙන්නෙත් නැණි කොහොමද? ඒ නිසා මම මේකෙන් ගැලවුණා. ඉතින් එවැනි චරිත හම් වෙන අපිට. ලෞතුරා බුදු වෙන අපේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් උපාසකම්මල ඉන්නවා. ඒ වෙනුවෙන්ම කැප වෙලා. වෙන මොකුත් වෙලන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ වත් පිළිවෙත් කරගෙන ඔයා බලාගෙන එයා කියනවා මම මේ ස්වාමීන් වහන්සේ බුදු වෙන දවසේ බිසව වෙන්නේ මම තමයි. එහෙම කියනවා. ඒක හොඳ අතට හරවගත්තොත් හොඳා. එසේනම් අපි සතුටු වෙමු අනුමෝදන් වෙමු අද මේ උතුම් බක්පුන් බොහෝ දවසේ.